එක සිත රෑ හත විකසිත පෙම් පොකුරු පියුම් පොකේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ සොඳුරු ලඳුනේ විකසිත රෑ හත අයිබෝවන් සුබ සැඳහවක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අදත් ඉතින් අපේ විකසිත රෑ හතේ හමුවීම සමනින් ජීවිතේ ඔබේ මගේ අර්ථවත් කරන්නෙත් ජීවත් වෙන්න ඌමනා කරන ගැඹුර අපේ ජීවිතවලට ලං කර දෙන්නෙත් මානව දයාවෙන් අපේ හිත් තුළ ඒ හැඟුම් මතු කරවන්නෙත් කලාවෙන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අන්නේ කලාව පොහොසත් කරන විවිධාකාරයේ චරිත මුණගස්වන විකසිත රෑ හතේ අද හමුවීමට ඔබව දිනාගත්ත ඔබේ ආකර්ෂණය හිමි කරගත්ත හඬක් හිමි ලේඛන කලාවෙනුත් ඒ ඔබව දිනා ගැනීමට සමත් වුණු ප්‍රවීණ ජනප්‍රිය ලේඛකයෙක් වුණු මොහන් රාජ් මඩවලටයි අද අපේ ආරාධනාව. අයිබුවන්. අයිබුවන් රාජ්. දිවේදකයෙකුගේ හමුවීමක්. මේ හමුවීම ගැන කියද්දී ඔබේ හඬට ප්‍රිය කරන වග බොහෝ දිනක් සඳහන් කරලා තිබුණා. කොයි හඬද? ඉතින් හැමදාම එකම දේ කරන්න ඕනේ කියලා නියතයක් නැහැ. ඉතින් අනිත් එක මම කැමතියි අර දැන් පොතක් බලනකොට ඒකේ තියෙන චැප්ටර්ස් තියෙනවානේ. පරිච්ඡේද. ඒ චැප්ටර්ස් වගේ ලයිෆ් එකේ චැප්ටර්ස් පෙරලනවා මං ආසයි. ඒ නිසා මැරෙනකන් එකම දෙයක් කරලා මැරෙන්න මං ආස නැහැ. ඒ කියන්නේ දැන් හඳින් කරපු පරිච්ඡේදයේ වහලා ඉවර කළද? තාවකාලිකව ඒක ඇති කියලා හිතුණා. ඉතින් ඔව් දැන් ඒක සැහැණ අවුරුදු 10ක් 15ක් විතර එක දිගට හිටියා ඒකේ. ඇත්තටම මේ මගේ මුල්ම අතපොත් තිබ්බේ SLBC එකේ. මට ඇත්තටම තවමත් මතකයි ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕන. තේජා කටුගම්පොල කියලා මතකද දන්නේ? තේජා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. තේජා තමයි මම කැම්පස් එකේ ඉද්දි තේජා මටම හිතන්නේ බැච් එකක් විතර මේ එයා ඉහළින් හිටියේ. ඊට පස්සේ කැම්පස් එකේ ඩිග්‍රියකින් පස්සේ අර හම්බෙනවනේ කට්ටියට එක එක තැන්වල වැඩ කරන්න අපි කැම්පස් එකේ ජර්නලිසම් යුනිට් එකේ හිටියා. ඉතින් ජර්නලිසම් යුනිට් එකේ හිටපු කට්ටියට අවස්ථාව ලැබෙනවා විවිධ ජනමාධ්‍ය ආයතනවල වැඩ කරන්න. ඉතින් මතර මම කැම්පස් එකේ ඉද්දි එයා මට ආරාධනා කළා මම ප්‍රෝග්‍රෑම් එක කරන මොහන් බුවරෙන් කියලා. තොටු පොළ වගේ මට මතක ඒ වගේ නමක්. ඉතින් ඊට පස්සේ තේජයි මායි මේ SLBC එකේ මන්ද නැමේ මැදිරියද කොයි මැදිරියද කියලා එහෙම අපි කළා ප්‍රෝග්‍රෑම් එක හැම සතියේ රසරයක්. සජීවී වැඩසටහනද? ඔව් සජීවී වැඩසටහනක් සතියේ රසරයක්. ඒක තමයි මගේ මුල්ම රේඩියෝ අත්පොත් ලැබීම. ඉතින් SLBC එකට එදා ඉදම්ම ආදරයක් තියෙනවා. ඊට පස්සේ තමයි ඉතින් මගේ ගමන එතනින් පටන් ගත්තේ. ඉතින් ඒකට මේක තමයි පෙරහුරුව. ඒ හඬේ පරිච්ඡේදයේ తాවකාලිකව නවසා දමා පටන් ගත්ත අලුත් පරිච්ඡේදයේ ඒතකොට නව කතාවේ පරිච්ඡේදය කියලා කියන්නේ තරුණ පරම්පරාවක් වශී කරගත ලේකෙක් වුණා. මෙන්න මේ වශී කර ගැනීම තුළ ලිවීම අපි ටිකක් අද දිගහැරගෙන කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්කෝලේ කීයකට ගියාද? ඉස්කෝල නම් ඇත්තටම එකකට වගේ තමයි ගියේ. නෑ දෙකකට විතර ගියා. නමුත් ප්‍රධාන වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලය තමයි. ඉසිපතනට ගියා? ආ ඒක කොහමද වාගත්තේ? ඉසිපතන අවුරුදු දෙකක් විතර හිටියා. ඒකනේ මම බැලුවේ. මලිය දේවෙත් හිටිය අවුරුදු දෙකක් විතර. ආ එතකොට දෙකයි නෙවෙයි තුනක්. ඒ වැඩිපුර මම හිටියේ ඒ කියන්නේ වැඩි කාලයක් හිටියේ ඒක තමයි. අර පොඩි කාල පරිච්ඡේද. ටිකක් හුස්ම ගන්නකොට නිකන් හුස්ම පාලනකොට හරි ඒතෙන් මාරු වෙන්න සිද්ධ වුණා. ඒකම ඒකන වැඩි හිතුවේ කිව්වේ නැත්තේ. අර විනය විරෝධී හැසිරීම. ඔයා මේ සෑහෙන හොයාගෙන මං ගන්නේ නේද? අපි ආස කරන චරිත ගැන අපිට හොයනවා වැඩි. මොකද මේ ඇත්ත මට මුලදී කියන්න ඔබට ඌමනාව තිබුණා. දැන් හරි මතක් කරන්න ඕන අපේ પરම්පරාවට නිවේදන කලාව පිළිබඳව යම් ආකර්ෂණයක් ඇති කරගන්න අපිට ගුරු પરම්පරාවක් හිටියනේ. අනේ ගුරු પરම්පරාවේ කෙනෙක් විදිහට තමයි අපි ඔබව දකින්නේ. අපි ආස කරන්නේ මේ මාධ්‍ය කලාවට ඔබ වගේ අය දිහා බලා ඉඳලා. එතනින් දැන් කතාව අපි පටන් ගමු. මේ පාසල ගැන මතක් කරේ ලියන්න වැඩ කටයුතු පටන් ගනි පාසලින්ද?
මෙහෙමයි ඇත්තටම මගේ තාත්තගෙන් සහ සීයාගෙන් තමයි මම හිතන්නේ එකට මොකක් හරි මේකක් ලැබෙන්න ඇත්තේ තාත්තා හොඳ මේ නැෂනල් එක ඇඳපු හොඳ සිංහල බෞද්ධෙක් මම කියන්නම් මොකද හේතුව අර බණ්ඩාරනායක කාලේ තිබ්බනේ 56 බණ්ඩාරනායක රැල්ලත් එක්ක සිංහල භාෂාව රාජ මම ඒකට කැමති නැහැ කොහොමත් නැහැ මම ඒකට විරුද්ධයි මේ ලංකාවේ මේ මේ තත්ත්වයට ආඝාතයට වෙටෙන ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ 56 සිංහල භාෂාව බවට පත් කිරීම නමුත් තාත්තා ඒක අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම හිතුවේ දැන් පුතා කියලා ඒකම හිතන්න ඕනේ නැහැ නේ ඉතින් තාත්තා 56 ඇඳගත් මේ නැෂනල් එක දිගටම එයා නැති වෙනකම්ම ඇඳගෙන හිටපු මිනිස්සෙක් ඒ වගේම එයා ඉගෙන ගත්තේ නෝෂා මේ අර මේ මේ පන්සල්වල ඒ කියන්නේ එයාට එයාට හරි විශාල මේ මේ පන්සල් එක ලොකු ඇසුරක් තිබ්බා හාමුදුරුවෝ ගොඩක් ආශ්‍රය කළා ඒකත් එක්ක සිංහල භාෂාව පිළිබඳව ලොකු දැනුමක් එයාට තිබ්බා එයා වැඩ කළෙත් ලේක් හවුස් එකේ ප්‍රූෆ් රීඩින් සෙක්ෂන් එකේ මං හිතන්නේ ප්‍රධානීක විදිහට අන්තිමට එයා ඉගෙනගොට හිටියා ඉතින් ඒකත් එක්ක මේ ඒ ඒ ඒ අනුසාරයෙන් මට ලැබෙන්න ඇති නමුත් මේ ලේඛන කලාවේ සමහර දේවල් මට ලැබුණේ සීයාගෙන් සීයා ඇත්තටම මම තරුණ වියට එළබෙන්නත් කලින්ම වගේ නැති වුණා මගේ ගම අම්බලංගොඩ ගාල්ල කිට්ටුව අම්බලංගොඩ මේ මං හිතන්නේ සිය නැතුනේ 80 දශකයේ වගේ 90 දශකයේ වගේ නැති වුණේ අම්බලංගුර ටිකක් ප්‍රසිද්ධ මිනිසෙක්යා මේ යාට සුදු වේද මහත්තයා කියලා හැමෝම කිව්වා එයා වේද මහත්තෙක් සිංහල වේද මහත්තෙක් මට මතකයි සීයාගේ ගෙදර තිබුණා අපේ ඊට පස්සේ මගේ මහ ගෙදර බවට පත් වුණා මොකද සීයාගේ උරුමය මගේ අම්මට ලැබුණේ අම්මගේ තාත්තාගේ නම මම මේ කියන්නේ එයාගේ නමත් හරි මං ආසයි මං හැමතැනක එයාට ගැන කතා කරොත් කියනවා මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස ඉතින් සී අමුතු චරිතයක් අර මොනවාද රවුම් කන්නාඩි රවුම් මේවා තියෙන කන්නාඩි දෙකක් දාලා අර බෝතල් අඩි වගේ කියලා කියන්නේ බෝතල් අඩි කන්නාඩි දෙකක් දාලා අර පිටිපස්සෙන් කොණ්ඩෙ බැදපු දිගට කොණ්ඩෙ නාලේ විරල කොණ්ඩෙ දිගට පීරපු දිග කොණ්ඩයක් තිබිච්ච මේස් බැනියෙ මැදපු මම දන්න කාලේ දම හැරමිට්ට පාවිච්චි කරපු හරි අපූර්ව චරිතයක් එයාගේ ජීවිතයේ ගොඩක් දේවල් එයාගේ දේවල් මගේ ලේඛන කලාවට පස්සේ පිවිසුණා ඉතින් ඔයාගේ උත්තරේ ප්‍රශ්නෙට කෙටියෙන් උත්තරේ කිව්වොත් එමේ ඉතින් තාත්තයි සීයයි තමයි ගොඩක් මැත්තටම බලපෑ. අර ඒ ගෙදර තන සොල්දොරයක් තිබුණා. සෑහෙන හරි අපි කතා ටික පළවෙනි ගීතය අහලම කතා කරමුනේ. එහෙනම් ඒ ගීතයේ අපි මුල්ම ගීතයේ විදිහට ඔබ අපිට තෝරා දෙනවා. මේ ගීතෙත් හරි වෙනසක් තියෙනවා. මොකද මේ අර ඡායාරූප ශිල්පියෙක්ගේ සාමාන්‍යයෙන් ඇහැ කියන්නේ හරි විශේෂයිනේ. දැන් එහෙම ඡායාරූප ශිල්පියේ වඩා ප්‍රවීණත්වයට පත් වුණු ලාල් හැගොඩ මහත්මයා. මම මේකේ වචන දෙක තුන කියන්න අවසර දෙනවා. අනිවාර්යෙන්ම. දැන් මම මේ ඇත්තට මේ පර්සනල් මේ සම්බන්ධතාවත් එක තමයි මේ සින්දුව හතයිනේ තෝරන දේ ඉඩ දුන්නේ ඊට දි තෝරන්න බැහැනේ මේ දැන් මම මේක තේරුවේ සුනේදර් සිං කියන්නේ බොහොම මං කියන්නේ මම මාධ්‍ය ජීවිතයේ අවුරුදු 15කට ආසන කාලයක් හිටියත් එක මං හිතන්නේ මං ලංකාවේ මේ අලුත් પરම්පරාවේ කීප දෙනා ඇරෙන්න මේ හැම කෙනෙක් එක්කම සම්බන්ධකම් තියෙනවා හැම කෙනෙක්ම ඉන්ටර්විව් කරලා තියෙනවා ඒගොල්ලොත් එක්ක දැඩි සම්බන්ධයක් තියෙනවා ඊට පස්සේ මම මාධ්‍යෙන් අයින් වුණාට පස්සේ හිතවත්කම් තියෙනවා ඉතින් නිතර හම්බ වෙන්නේ නැහැ නමුත් මම මාධ්‍ය ආයතන ගණනාවක මියුසිකල් ෂෝස් හෑන්ඩල් කරා ප්‍රොමෝෂන් මැනේජර් විදිහට හිටියා එතකොට මේ 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 ආටිස්ට්ලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බා ඉතින් ඒ අතර මට හම්බ වුණ හරි සුන්දර චරිතයක් තමයි සුනිල් ඉදිරිසිංහ සුනිල් අයියා සුනිල් අයියා කියලා කියන්න මේ මට මුලින්ම හම්බුනේ මට මතකයි 90 දශකයේ අගභාගයේ සිහසක්ති මියුසික් කරපු ගම්පහදකෝයිද මියුසිකල් ෂෝ එක. ඒකට මම සුනිලයි දැකලා නැහැ. ඔය ජයන්ත එහෙම මන් දන්නවා ජයන්ත ආනන්දය තමයි මට ආරාධනා කරේ මියුසිකල් ෂෝ එකේ ඇනවුන්ස් කරන්න කියලා. ඒ කාලේ මම මියුසිකල් ෂෝස් වල ඇනවුන්ස් කරපු කාලයක් තිබුණා. ඉතින් ඊට පස්සේ ඒකේ සුනිල් අයියා සින්දු කියන්න හිටියා. ඇත්තටම මම පළවෙනි සැරේ දැක්ක ගමන්ම නිකන් හොල්මන් වුණා. දැන් දැකලා හිටියට මේ මිනිහ මෙච්චර උසද කියලා. හරි ඊට පස්සේ දැන් මම සුනිලයි කතා කරලා තියෙන හොඳේද දැක්කේ පළවෙනි සැරේට. ඊට පස්සේ එයාත් මගේ දිහා බැලුවා.
ආ මල්ලි තමුසේ තුසයිනේ උයි එතකොට මංග වත් තුසයිනේ කියලා හරි ඒක තමයි අපේ මුල්ම කතාව හැතුනේ එතනදී ඊට පස්සේ මේ අපි දෙන්නම එකම දේ සම්බන්ධයෙන් පුදුමිරපත් වෙච්ච එක මොකද යත් හරි උස මිනිස්සෙක් හරි හරිම ප්‍රියමනාප බවක් තියෙන මිනිස්සෙක් එතකොට දැන් මේ සින්දුව තෝරගන්න මම හිතා විශේෂ හේතුවක් උනේ මේක ඇත්තටම දවත් කියෝ වගේම මේ කිව්වේ මේ පුදුම නිතර ප්ලේ වෙන්නේ නැති සින්දුව ටිකන්නේ මම සාමාන්‍යයෙන් ඇත්තටම මේ යන් ජෙනරේෂන් එකත් එක්ක ඉන්න මිනිස්සෙක් මම සාමාන්‍යයෙන් වෙන තැනකදී නම් තෝරන්නේ අලුත් සින්දු තමයි නමුත් මට හිතුණා මෙතෙන්ටනකොට පොඩි නොස්ටැල්ජික් කතන්දරයක් විදිහට පරණ සින්දු ටිකක් තෝරන්න ඒක මන්ද SLBC එකට ආවට පස්සේ එන නිසාම සිද්ධ වෙච්ච දෙයක් දන්නේ නමුත් මේ කතන්දර ටිකත් එක්ක මට හිතුණා එහෙම කරන්න හොඳයි කියලා මම මේ නම් කිව්වට කමක් නැද්ද මාධ්‍ය අතර මම සියත ටීවී එකේ ඉද්දී ප්‍රෝග්‍රෑම් එකක් කරා මේ ආටිස්ලත් එක්ක ඒකෙදී මම මේ මට අහම්බෙන් මම මේ සින්දුව මමත් ඇත්තටම අහම්බෙන් මටත් හම්බුනේ YouTube එකේ හරි කොහෙදි හරි හම්බ වෙලා මම මේ සින්දුව ඇහුවට පස්සේ මේ මට හිතුණා මේ සුනිල් අයියලව මේක ගායනා කරන්න හරිද ඊට පස්සේ දැන් ඒ ගායනා කරන සින්දු 10ක් විතර තියෙනවා මම සුනිල් අයියට ලිස්ට් එක ඇරියා අයියා මෙන්න මේ ටික බලා ගන්න කියලා මම යවපු දවසේ හැන්දෑවට පහුවෙනිදා මට කෝල් එකක් එනවා මල්ලි වැඩකද මම කවුදයි සුනිල්ලා කතා ගන්න ඔව් මල්ලි ඔව් ඒ කියන්නේ මේ අර මොකක්ද අර සින්දුවත් තියෙන ඔබ රූදිය මත යකෝ මං ඒක කියලා නෑ පළවෙනි සැරෙන් පස්සේ දැන් ඒක කියන්න ඕනද කියලා මං එහෙනම් හරි මං කෝ ඔව් ඉතින් මං ඔක කියලා නෑනේ මං කොහෙවත් මේ ඔයාට කොහෙන්ද ඔක හම්බුනේ මං කෝ මං ඔය SLB සේවෙන් දින දවසක් ඇහුවා මාරේනේ ඔයා මටත් මතක නෑ නේගේ කියලා ඊට පස්සේ එයාටත් පුදුමයක් මේකනේ කියන්නේ ඒ වෙනකන් කිසිම කෙනෙක් රික්වෙස්ට් කරලා නෑ මේ එයාට ඒක කියන්න කියලා ඊට පස්සේ කොහොම හරි මගේ පෙරත්ත නිසාම සියත ටීවී එකේ එයා මේ සින්දුව ගායනා කළා ඉතින් මේ හරිම ලගන්නා විදියට ඒක මං අනිත් එක වා කිව්ව කතන්දරේ ඡායාරූප ශිල්පියෙක් වගේම මහාක් මම ආදරය කරන කවියෙක් තමයි ලාල් හැගොඩ කියන්නේ මම හිතන්නේ මේක ඔහුගේ කාව්‍යමය දෘෂ්ටියට වඩා ඇහින් දකින දෘෂ්ටි හරහා ලියවෙච්ච පදවැලක් කියලා මට හිතෙන්නේ ඔය සියල්ලත් එක්ක මම මේ සින්දුවට ආසයි එහෙනම් අපි කහමු ඇත්ත ඇහැට පිය ඡායාරූපයක් දිහා බලා ඉන්නා වගේ තමයි අපිට මේ ගීතය දැනෙන්නේ තරමටම සමීප ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ ලාල් හැගොඩ ගී පදෙක් කළ සුනිල් එදිරිසිංහගේ හඬ අපි විකසිත රැහතින් මේ අහන්නේ මේ ගීතය අපිට තෝරා දෙන්නේ ප්‍රවීණ ජනප්‍රිය ලේඛක ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් රාජ් මඩවල ke sit maha lab ope sisil turpa nelungu pathe ke sit maha lab ope sisil turpa පබලුසිනා ඔබගේ මුදු සරඟක් වී රැගුවේ විසිරුණු තැවරුණු නෙළුඹු පතක සිත මහා ලැබ ඔබේ සිසිල තුරුපා නෙළුඹු පතක සිත මහා ලැබ ඔබේ සිසිල තුරුපා අනුරාගනුවන් ඔබගේ සැද තරඟක් වී රැඟුවේ චංචල කම්පිත නෙළුඹු පතක සිත මහා ලැබ ඔබේ සිසිල තුරුපා ඔබ රුධිර මා
සිහින් නෙලෙන් සැලෙනා නෙළුඹු පතෙකි සිත මහා ලැබ ඔබේ සිසිල තුරුපා නෙළුඹු පතෙකි සිත මහා ලැබ ඔබේ සිසිල තුරුපා විකසිත රෑ හත ගත සිත නිවාලන ගීතයක් අපි මුල්ම ගීතේ විදිහට ඔබට ලංකර දුන්නේ. ඒ ගීතය අපිට ලංකර දුන්නේ විකසිත රෑ හතේ අද හමුවීමට අපි ආරාධනා කළ ප්‍රවීණ ජනප්‍රිය ලේඛක, අපි කැමති මාධ්‍යවේදී කියනට වඩා නිවේදක කියනවට. මාධ්‍ය කලාව තුළ ඉන් පස්සේ ඉතින් ප්‍රධානතරතුරුත් ගණනාවක් දැරුවත් අපිට අමතක වෙන්නේ නිවේදකයව. හරි, දැන් අර කතා කරමු සොල්දරේ කතාව. ඔව්, සොල්දරේ කතාව කියන්නේ එකත් එක්ක තැදිච්ච ගොඩක් කතන්දර තියෙනවා. ඇත්තටම මේ වකවානුව කියන්නේ ඉනෝෂා, මේ මගේ ජීවිතේ හරිම මේ මං තෙරපිලා හිරවෙලා ආර්ථික වශයෙන් විරිකිලා හිටපු කාලයක්. මොකද මගේ තාත්තා කසාද බැන්දේ මගේ අම්මව අවුරුදු 40 ගණන් වල අගභාගයේදී, ගොඩක් පහ වෙලා. එතකොට තාත්තා මම ඕලෙවල් කරන්නත් කලින් මම ඉස්කෝලේ යන කාලෙම යාට පෙන්ෂන් ආගේ ආයබදව කාලේ වගේ පෙන්ෂන් යන්න සිද්ධ වුණා. මගේ අම්මා මගේ පුංචි කාලෙම නැති වුණා. මම ග්‍රේඩ් 8 ඉද්දී අවුරුදු මේ 8 වෙනි පන්ති ඉගෙන ගත්තී, අම්මා නැති වුණා. එතකොට අපේ ගෙදර සම්පූර්ණ කළමනාකරණය කළේ මේ අපේ අම්මා. නැති වුණාට පස්සේ ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. දැන් ඒ වගේන කියන්න ගියොත් එමු ලොකු දෙයක් නෙමෙයි. මම මේ අහපු ප්‍රශ්න විතරක් හිතින් එන්න ඇතෙන්ට. ඉතින් ඊට පස්සේ මේ තාත්තගේ කළමනාකරණය එච්චර මේ සාර්ථක නොවුන නිසා අපි ලොකු ආර්ථික අර්බුදයකට ආවා. මට මතකයි එක කාලයක් තිබ්බා කන්න බොන්න නැතිව. මොකද තාත්තා ලේකවුස් එකේ වැඩ කරේ. ඒතර පෙන්ෂන් එකක් නැහැ, ෆන්ඩ් එකක් හම්බ වෙන්නේ. එතකොට ඒකෙන් අයින් වුණාට පස්සේ ඒ ෆන්ඩ් එක ඉක්මනට දිය වෙලා යනවා. ඉතින් ජීවත් වෙන අර්බුදයක් තිබ්බා. දැන් ඔය සොල්දරේ තියෙන අපේ මහගෙදර අම්බලංගොට. දැන් ඒක විකුණලා මම කොළඹ ආවට පස්සේ ඊට පස්සේ ඒක විකුණුවා මගේ ඥාතියෙකුට. ඒ පැත්තේ ඉන්න අයියා කෙනෙකුට ඔය අම්බලංගොට ගෙදර මේ තිබුණා. මේ මට මතකයි තවමත් තෙල් ගහක් තිබුණා. ඇත්තටම මම අම්බලංගොඩ ඔය කාලේ මේ බත් වෙනුවට බත් වලට වඩා ගොඩක් කෑවේ දෙල්. හේතුව තමයි හාල් ගන්න ඇත්තටම සල්ලි තිබුණේ නැහැ ඒ කාලේ. ලොකු හාල් කිලෝ එකක් කියන එක හරි පොඩි සුළු ගාණක් තමයි. නමුත් දිගටම ඒකට මෙයා කරන් විඳන් කරන තරම් මුදලක් තිබුණේ නැහැ. නමුත් හරි ලේසියෙන් දෙල් ගහේ හරියට දෙල් වැවෙන එක හරි මම හිතන වටපිටා ඔක්කොම දෙල් කෑවේ මේකෙන්. ඒ ලොකු පොම්පල දවක් තිබ දෙල් ගහ. ඉතින් ඕකත් එක්ක මේ මම අම්බලංගොඩ ඒ ගෙදර මේ හිටියේ. තාත්තා හිටියා. තාත්තා අසනීප වුණා. ඊට පස්සේ තාත්තා මේ කකුලත් කැන්න ඔහොම වෙලා. ඊට පස්සේ සීයත් හිටියා. ඉතින් සීයත් එක්ක සම්බන්ධතා හරි ළඟ සම්බන්ධතාවක් වගේම මම සීයා තේරුම් ගත්තේ ඇත්තටම මම වැඩිවියට පත් වුණාට පස්සේ. ඕකේ තමයි තිබ්බේ අර සොල්දර ගෙදර. ඒ කියන්නේ මේ ගෙදර මේ හුඩතට්ටුව මේ සම්පූර්ණයෙන්ම ලීවලින් හදලා තිබුණේ. ඉතින් ඔකට නිතර නගින් නැහැ. අපි ගෙදර තිබ්බ අඩුම කුඩුම ඔක්කොම ටික දාලා තිබ්බේ ওই සොල්දර උඩ. හේතුව දැන් සීයා වෙදමහත්යනේ. ඔය යම් දේවල් ඔය මේ තෙල් එහෙම කකාරන්න ගන්න හැලි වලන් අනම්මනන් ටික. එතකොට සමහර පරණ මේ උයන්න පිහන පාවිච්චි කරන ඒවා ටික දාලා තිබ්බේ ඕකේ තමයි. ඉතින් හෙන්න අඩුම කුඩුම හෙන්න ගොඩක් ඕකේ පිරලා තිබ්බේ. ඉතින් සමහරක් වෙලාවට කළුවරයි යන. ඒක ලයිට් එකක් නැහැ. ඉතින් ඕක පොඩ්ඩක් උඩ නැගලා යනකොට මොකක් හරි වැදුනොත් එම අර මේ ඒකල තිබ්බ පිත්තල බඩුනේ ගොඩක් තිබ්බේ. පිත්තල බඩුනේ ටාන් ටාන්ගල් සද්දෙත් එන බයයි. එතකොට කළුවරේ මොනවාද වැදින්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම පුංචි කාලේ හිතුවේ ඕක උඩ හොල්මන් තියනවා කියලා. ඉතින් හරි බයයි ඕක උඩට යන්න. තනියෙන් නම් දෙයි හැමදුරේ යන්නේ නැහැ. අම්මෝ යන්නේ නැහැ, බයයි. ඉතින් කවුක් ගෙදර තාත්තයි කට්ටිය ඉන්නනම් මේ තමයි ඕකට යන්නේ. ඉතින් ඔය මගේ ඊට පස්සේ මගේ නිර්මාණවල තියෙන গুপ্ত බව මං හිතන්නේ එන්නේ ඇත්තේ ඒකත් එක්ක. අපේ සීයා මේ මං කිව්වේ මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස කියන්නේ මේ හරිම මේ තමන්ගේ අභිමානය ගැන ගොඩක් හිතපු මිනිස්සෙක්. හරිම එයාගේ ගැන එයා ගොඩක් හිතපු මිනිස්සෙක්. අපේ ගෙදර තිබ්බා මේ අර මැද මිදුල වගේ කෑල්ලක ලොකු ලිඳක්.
ලිඳක් තිබ්බා. ඒ ලිඳ මේ මොනවාද මේ වියලි කාලයටවත් ඒ කියන්නේ හෙන සාගතේ වගේ මේ 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 වහින් නැති කාලයටවත් මේසින් හිදෙන්නේ නැහැ. නියගයටවත් හිදෙන්නේ නැහැ. ඉතින් වටපිටාවේ ඔක්කොම කට්ටිය මේ උතනින් තමයි වතුර ගන්න දෙන්නේ. නමුත් සීයා එක ඒක නියග කාලෙට එක්කෙනෙකුට දෙන්න එක වතුර බාල්දිය මං කියන ඉතින් දෙයනේ වතුර බාල්දි දෙකක් දෙමු නෑ නෑ එහෙම බෑ තව කොච්චර කට්ටිනවද බොන්න අපි එක එකයි දෙන්න එකයි දෙන්න يعني එක ඒ වගේ හරි තමන්ගේ දේ ගැන හරි අභිමාන يعني දෙනවා තමයි වැඩි දෙන්නේ නෑ කිරල මෙරල දෙන්නේ එයානේ වෙද මහත්තයා ඉතින් එයා කියන දේ අහන්න ඕනේ අපි නැත්තම් හරියන්නේ නෑ ඉතින් ඒ වගේ මේ මේ තමන්ගේ අභිමානයත් එක්ක මේ අනිත් කටට උදව් කරා නැත්තේ නෑ මේ නමුත් අභිමානය හැරකපු මිනිස්සෙක් මම තව එක කතන්දරයක් කියන්න නිතර කියලා තියෙන එක මම දර අහලත් සමරකට මේ අපේ දැන් අපේ මං මං දැන් නිවාඩු කාලෙන්නේ ගෙදර යන්නේ කොළඹ ඉස්කෝලෙන් ගෙනගෙන මං ඊට පස්සේ නිවාඩු කාලෙට ගෙදර ගියාම ඉතින් මම ආවා කියලා දැනගත්තම ගෙදර වටපිටාවේ කට්ටි එනවා ඔය එක එක නැන්දලා ඥාතීන් අනම්මනම් එනවා කතා කරන්න මට මතකයි තාම හිටියා අම්බලඟ සෝමුති නැන්ද කියලා නැන්ද කෙනෙක් අපේ ගෙදර ගිවල් දෙකකට ඉතර හැපැති මට හරි ආදරේ ඉතින් මං ගිය ගමන් එයා එනවා කතා කරන්න ආවට පස්සේ ඉතින් මං ඉතින් සෝමුති නැන්ද ළඟ තියාගෙන මං එයාත් එක්ක කතා කරනවා මේ ඊට පස්සේ දැන් සීයා ඔකට කැමති නැහැ. මොකද ඔය කරන්නේ? ඉතින් මම මේ සෝමුති නන්දත් එක්ක කතා කරනවා. ඉතින් ඉතින් ඔබ ඔය පුටුවේ ඉඳපන්. එයා මොකටද මේ පුටුවේ තියාගන්නේ? එයාට අර අර බංකුවේ තියන් ඉඳගන්න. එයා බංකුවේ ඉඳන්ගේ. දැන් ඒ වගේ දැන් එයා කුලෙන් පහල කෙනෙක්. ඒව මම මේ පස්සේ තීරුම් ගන්නෙ. කුලෙන් පහල කෙනෙක් එයාට ඒක සීයාගේ මතය අනුව ඒක උරුම නැහැ. එයා ඉඳගන්න ඕන පොඩි බංකුවක. ඉතින් මට ඕක ඒ කාලේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ මල මගුල කියලා. ඉතින් මම ආස පොඩ්ඩක් සීයා පොඩ්ඩක් කරොප්පු කරන්න පුළුවන් නම් පොඩ්ඩක් කේන්ති ගස්සන්න පුළුවන් නම් අම්මට සිර මාර ගතිය يعني සීයාට කේන්ති ගියාම හරිම ෂොක්. මේ අද අර මොකද්ද බස්තම පොළවේ හප්පලා කකුල් පොළවේ හප්පලා කෑ ගහලා එහෙම ටික එක දැක්කම හරි හරි උපරි වින්දනයක් තියෙනවා ඒක හරි හරි නරුමයි තමයි අද මේ හිතනකොට ඉතින් එයාව කේන්ති ගස්සන්න මම මොකද කරන්නේ දැන් එයා කියන ඒ කියන්නේ අර කුලෙන් පහල කට්ටියනකොට මම මගේ ළඟට ගන්නවා ඒ කියන්නේ ඒක හේතුව මම දන්නේ නැහැ ඒ කාලේ පස්සේ තමයි ඊට පස්සේ මම හිතනකොට මේ මේ එයා හරිම කුලේ ගැන හිතපු මිනිස්සු එක්ක තිරු ගත්තේ ඒවා පස්සේ ඒවා තමයි පස්සේ මගේ ওই ලොවිනා වගේ කුලේ සම්බන්ධ ප්‍රශ්න වලට ආවේ දැන් ඉතින් සීයා හිම එනකොට මුණුබුරායේ කතාව වෙනස් කරනවා මොකද කුලවාදීන් පීඩාවටපත් වුණු මිනිසුන්ගේ හිතවල ඒ දුක කඳුල තව හිතවලට දනවන්න තරමට මේ ලිවීම ඔහුගේ භවිතය තුළ එකතු කරගන්නවා. අනේ මේ කතාවත් අපි කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් දැන් මේ පෞලේ කතාවත් කතා කරපු වෙලාවේ නවතින හොඳම තැන නිහල් නෙල්සන්ගේ ගී හඬ. හා. දැන් නිහල් නෙල්සන්ගේ සින්දුවක් නේද පිසල් තීරේ. නිහල් නෙල්සන් කියන්නේ හරිම සුන්දර මිනිස්සෙක්. ඇත්තටම මේ මම නිහල්ලාවේ අඳුනගත්තේ මම 2000 වගේ ඉන්න කාලේ 2000 මුල් දශකයේ වගේ හිරු FM එකේදී හිරු FM එකේ ඔක්කොම මියුසිකල් ෂෝස් ඕගනයිස් කරේ මම ඒ හරි දෙවන්ත විදිහට එක කළා ඒ කාලේ. ඉතින් එතකොට ද මියුසිකල් ෂෝ කියනකොට නැතිවම බැරි මිනිස්සෙක්නේ නිහල් නෙල්සන් කියන්නේ. මගේ අම්මේ දැන් ඒ කියන්නේ එතකොට නිහල් කියන්නේ ඇත්තටම බැලුවොත් පරණ ගායකයෙක්. නමුත් මියුසිකල් ෂෝ එකේ නිහල් නෙල්සන් නැත්තම් ඒක කම්ප්ලීට් නෑ. එනිසා මං හිතන්නේ මම ඕගනයිස් කරපු හැම ෂෝ එකකම නිහල්ලායි හිටියා. අපරාජිත තරුවක්. අපරාජිත තරුවක්. සහ ඉතින් එතකොට හරි සම්බන්ධයක් අපිත් එක්ක තිබ්බා. පුදුම ලෙන්ගතුකමක් තිබ්බා. නිතරම මට කතා කරන කොහොමද මල්ලි අරකද මේකද හොඳින් ඉන්නවා නේද කියලා. ඉතින් කෙනෙක් මුකුත් නැතත් සති දෙක සැරයක්වත් මට කතා කොල්ලක් දීලා ආ දැන් ළඟදී නැද්ද මම මියුසික් ෂෝ එකක් කියනවා. එහෙම අහනවා. ඉතින් ඔහොම මෙයාලා මට මතකයි මම හිරු එකේ ඉදි කරපු මුල්ම ෂෝ එක මට මතකයි කරේ කටුනායකදී ඔකට මම නිහල්ලායට කතා කරා නිහල්ලට කතා කරලා මේ මම දැන් මේ දැන් එයාගෙත් ඉතින් හරි ජනප්‍රිය සින්දු ටිකක් තියෙනවානේ ඔය මොනාද දාන් දීන් දිනක නදීන් අනම්මනම් මෙයා කරලා මම කිව්වා මේ නිහලයි මේ සින්දු ටික මම තෝරනවා මම ඊට පස්සේ තෝරලා වට දෙන්නම් කියලා කිව්වා මම පස්සේ මම කිව්වා හාඹ තෝරපන්කෝ හරි කියලා ඊට පස්සේ ඒ සින්දු හතර පහ තෝරලා ඒකෙම මුලින්ම තේරුවේ මේ දැන් මේ ප්‍රචාරය කරන කරුණාසුවඳ තවරාලු කියන සින්දුව ඊට පස්සේ ඔය විදිහට මම අර සුනිල් අයියේ දේ වගේම මෙයා කළා මට දවසකට පස්සේ නිහලයි මට කෝල් කරනවා මල්ලි අර සින්දුව මම කියන්න ඕනද ඔහොම අයියේ ඒක තමයි මම වටතෝ ඒක එව්වේ
ඉතින් බං බං එක මියුසිකල් ෂෝ වල කියන්නේ නැහැ නේ බං ඕක පම් පරිපා මේ මේ හිමින් යන සින්දුවන්නේ ඕකට මිනිස්සු නඩුම ගන්න නටන්න පුළුවන්ද බං එහෙම හරියන්නේ නැහැ නේ මියුසිකල් වෙනදෙනක කියමු ඒක ප්‍රශ්නයක් නැහැ මියුසිකල් ෂෝ එකකට හරියන්නේ නැහැ නේ මල්ලියෝග කරුණා සුවඳ තවරල ඒක ඒක හරියන්නේ නැහැ මල්ලි මෙන්න එකක් අපි දාමු මං කෝ බෑ අයියේ එතකොට ඒක මට හොඳට මතකයි මියුසික් කරේත් ෆ්ලෑෂ්බැක් ෆස්ට් ටයිම් තේ ෆ්ලෑෂ්බැක් ඒ සින්දුව ඊට පස්සේ ඒක බැක් කරේ ඒක ඒ සැරේ ඒ කටුනායකදී මං කියන 2000 වගේ මුල් කාලෙදී මං කෝ අයියේ මේක කියමු මේක මේක බලන්න වා මිනිස්සු කොච්චර මේ කොච්චර ඩාන්ස් කරන මිනිස්සු නම් මේක මෙයා මෙයා කරයිද කියලා බලමු වා මං කියනවට මේක කියන්නේ කියලා හරි බලමු ඔබ කියන නිසා මම කියන්නම් කොහෙනම් කියලා ඊට පස්සේ යා ලෑස්තිලා ෆ්ලෑෂ්බැක් එක පුරුදු වෙලා ඒ සින්දුව කිව්වා පස්සේ ස්ටේජ් එකෙන් බැහැලෙන ගමන් එදාම සින්දුව කියලා කිව්වා ඔබ හරි මල්ලි ඇත්තටම මම මේ හුඟ කාලෙකින් මේක මියුසික් ෂෝ එකක කිව්වේ මං හිතන්නේ 70 කිව්වට පස්සේ මම කිව්වෙම නැහැ ඊට පස්සේ මොකද මිනිස්සු ඉතින් මගේ අලුත් නටන්න පුළුවන් සින්දුවල් නික කියන්නේ කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ මං හිතන්නේ ඒක ට්‍රෙන්ඩ් එකක් විදියට එයා හැම මියුසික් ෂෝ එකකම පළවෙනි සින්දුව විදියට මේක කියන්න පටන් ගත්තා ඉතින් මට හරි ආදරේ හරි ආසහ හිතුණා ඒක නිහල් නිල්සන් කියන්නේ ඇත්තටම හරිම සුන්දර චරිතයක් අද නැතත් ඔහුගේ මතකයත් එක්ක මේක ප්ලේ කරන්න ඕනේ කියලා මට හිතුණා හැබැයි ගී හඬක් විතරක් නෙවෙයි තනු නිර්මාපකේ ගීත රචකෙක් මෙන්න මේ සීළු තැන් හිඳ ඔහු මේ හැම වෙලෙම මේ සංගීතය තුල ජීවත් වුණු කෙනෙක් වෙනවා අපි මේ ගීතේ ළඟ නතර වෙමු එහෙමනම් මේ ගී පද කොලින්ස් අලුත් ගී සංගීතවත් කළා ලාල් තේනබදු ගී හඬ ඉතින් අපි කතා කරපු ආදරණීය හඬ නිහල් නෙල්සන් ගින් මේ ගීතය අද විකසිත රැ හතර අපිට තෝරා දෙන්නේ මොහන් රාජ් මඩවල சுவந்த தவறாலு அத்த பியுமே மவகே செனே ஹசை உல்பத்த சன்னசிமே தூவலா அவித் பெரலெசமா எக்க பிம்மே அம்மா கியன்னே amme le kiri karla mat bola aah tu vadu amme காலே தன்னகாகின அன்னவிட்டு நகி தின்னட்ட அத்ததுன் அம்மே உந்தின் அரக்கதே வெண்கரலா ஓதந்துன் அம்மே மத்து சன்சாரதி ஒப்பேம புத்துலெஸ் உப்பதின்னட்ட பத்தனிம்மி அம்மே துவலா பெரலெசமா ek pimme amma kyanne kaatad ad amme மட்ட பத்கேவு அம்மே பாசல் அவ்வளா உக்கன்னலா மட்ட மாலுக்கு மின்னி செட்டுக்கல்ல அம்மே ஆதர என் மட்ட அண்டகாலா புதாக்கியு அம்மே ஒப்ப மத்து புத்துவி தாம் தேசன் வித்த மமத்னி வந்தகினிமே අද විකසිත රෑ හතේ අපේ හමුවීම ප්‍රවීණ ජනප්‍රිය ලේඛක නිවේදක ඒකම මාධ්‍යයතන ගණනාවක වගකීම් දරූ තනතුරු දරූ මොහන් රාජ් මඩවල සාමාන්‍යයෙන් ලෝකයක් නිර්මාණය වෙනකොට ඔය කතන්දර කියන ඒවත් හරි වැදගත් වෙනවා මොකද සමහර කතන්දර විශිෂ්ට කතන්දර තමයි හුඟක් ජීවිත කතා වෙනස් කරන්නේ සමහරට මේ අහගෙන ඉන්න ඔබේ කතාත් එහෙම වෙනස් වුණු තැන් ඇති
පොඩි කාලෙදී අපි අහපු කතන්දර අපිට කියලා දුන්නු කතන්දර වැඩිහිටි කාලෙදී ටිකක් අපිට ඒ දේවල් වල බලපෑමකට නතු වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි අපි හොයා බලනකොට අද මේ ආරාධිත චරිතයටත් මෙන්න මේ බලපෑම නැතුවම නෙවෙයි සීයක් යා දුන්නු කතන්දර කොච්චර බලපෑමක් වුණාද ජීවිතේට හැබැයි මෙහෙමයි සීයා එහෙම ලොකු කතන්දර නම් කිව්වේ නැහැ එයාගේ ගොඩක් කතන්දර තිබුණා ලයිෆ් එකේ හරි මේ ඉතින් මේ මම අර කිව්ව කුලේ සම්බන්ධ ප්‍රශ්න එයාගේ අභිමානය පිළිබඳ ප්‍රශ්න හරිද එතකොට එයා ජීවත් වෙච්ච විදිහ හරිද දැන් ඒ කියන්නේ දැන් හරි වාර හැමදාම බුදුන් වදිනවා හරිද බුදුන් ඇඳලා ඉවරලා මේ දැන් අපේ ගෙදර පිටිපස්සේ තමයි ඉස්කෝලේ තියෙන්නේ ගාල්ල ශ්‍රීපති මධ්‍ය මහාවිද්‍යාලයේ පැත්ත ඉඳ කට ඉන්නවා දන්නා ශ්‍රීපති මධ්‍ය මහාවිද්‍යාලය ඉස්කෝලේට දැන් මේ ඉස්කෝලේ පාරේනෙම තිබ්බ ගෙදර තමයි අපි පිටිපස්සේ ඉස්කෝලේ දැන් එතකොට දැන් ඉස්කෝලේ ළමයි ගොඩක් වෙලාවට මේ යන්නේ මේ අපි අර හරහා ෂෝට් කට් එක වගේනේ වෙනම පාරක් තියෙනවා ඩග් ගාලා අතනින් වැටපැනලා යන්න පුළුවන් හරිද දැන් මේ දැන් සමහර දවස්වල මම අනිවාර්ය කාලේ ඉන්නකොට දැන් ඉස්කෝලේ සමහර ඉස්කෝලේ තියෙන දවස්වලත් මම ගෙදර ඉන්නවා සමහරක් වෙලාවට දැන් සියා උදේම බුදුන් වදිනවා බුදුන් වදිනකොට දැන් මට පේනවා දැන් ළමයි අපේ ගේට්ටුවෙන් ඇවිල්ලා මේ ඇවිල්ලා පිටිපස්සේ තිබ්බ කුරුඳු වැටක් කුරුඳුනේ ඉස්සරේ පැත්තේ ගොඩක් තියෙන ඉතින් කුරුඳු වැටෙන් පැනලා තමයි යන්නේ හරිද ඉතින් ඊට පස්සේ දැන් බුදුන් වැදගෙන ඉඳලා බාගෙට නවත්තලා එනවා හර්මිට්ට උස්සගෙන කොහෙද යකෝ යන්නේ මෙතනින්ද මුලගේ පාර දින්නේ කියලා අරුන්ට ගහන් දෙනවා හරිද ඒ වගේ මරු චරිතයක් හරි හොඳට බුදුන් වදිනවා අම්මෝ කියලා සීල ගාථා කියලා වැදලිලා එන්නේ ඩග්ගාල එතනින් එන්නේ අරුන්ට ගහන්න කුණු මරප ගියාගේ හරි ඒ වගේ වා කියන්නේ ඒ කියන්නේ අත්පොතක් එයා යාගේ වරු ඒ ජීවිතත් එක්ක මේ මිනිස්සුන්ගේ තියෙන මේ දෙබිඩිත් කියන්න බෑ අප්පා එක පැත්තකින් හරි නිර්වයාජ මනුස්සයෙක් ඒ කියන්නේ ඒවා හිතේ තියාගෙන අංගගෙන ඉන්න මනුස්සයෙක් නෙමෙයි ඒ එන හැංගීම කෙලින්ම නිරායාසයෙන් පිට කරු මනුස්සයෙක් ඉතින් ඒ නිසා මේ එයා කියපු කතන්දර වලට වඩා එයා පෙන්නපු කතන්දර මට ගොඩක් හිතේ කිඳා බැස්සා මම අර කිව්ව වතුර කතන්දරේ ඉතින් එහෙමයි ගෙදරින් කවුරු හරි පාරෙන් යනකොට එහෙමයි ඉතින් ඒවත් එක්ක ගොඩක් දේවල් මට ලයිෆ් එක ගැන නොකියා කියා දුන්න මනුස්සෙක් තමයි මගේ සීයා කියන්නේ දැන් නිවේදකෙක් වෙන්න හිටපු කෙනෙක්ද ඔබ නෑ ඇත්තටම නැහැ එහෙම කිසිම ප්ලෑන් එකක් තිබුණ නැහැ ඉතින් මම කලාවට ආට් වලට ආසයි ඉතින් කැම්පස් එකේ දැන් කැම්පස් එකට යනකොටත් කැම්පස් එකේ මුල් ෆස්ට් ඉයර් එකේ මම ඔය බෝධිලිම කියන කෙටි කතා පොත මේ මම ලියලා තියෙන ලියුවේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදී වගේ ඒතර ඒක ඒ කාලෙම පබ්ලිෂ් වුණා ඉතින් මට කාඩ් එකට කිව්වෙත් මේ කැම්පස් එකේ බෝධිලිම කියලාමයි ඉතින් ඒකත් එක්ක පොඩි මේ මොකද මේ ගොඩක් ඔය කොළඹ ආවට පස්සේ ඇත්තට මේකේ ගොඩක් මේකක් ලැබුණේ විවිධ සංස්කෘතික මධ්‍යස්ථාන කියලා වහලා ඇති ආචාර්ය සුනිල් ජේසිරිවර්ධන මේ SBC ගත එක ගොඩක් සම්බන්ධකම් තියමුණු කෙනෙක් ජයතිලක කම්මැල්ල වීර ඉතර සයිමන් නවගත්තේක මහත්තයා එක කාලයක් ඒකේ හිටියා ඔය වගේ චන්ද්‍රගුප්ත තේනවර ඔය වගේ විශාල පිරිසක් ඒකේ හිටියා එතකොට ඒක පොඩි NGO සංවිධානයක් වගේ යපිච්ච සංවිධානයක් මේක හරහා අපි කලා විශාල මේ කලා අභ්‍යාසයන් කරා කලාව ගැන කතා කරා ෆිල්ම් ගැන කතා කරා නාට්‍ය ගැන කතා කරා නවකතා මේ දේවල් ගැන කතා කරා මේකත් එක්ක ලොකු අවබෝධයක් ලයිෆ් එක ගැන ලැබුණා සහ ආර්ට් එක ගැන ලැබුණා ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තටම මේ එහෙම සංවාදයක් කැම්පස් එකෙත් උහුම තිබ්බ නිසා තමයි තේජමට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරේ නැතුව වෙන කිසිම මේකක් හින්දා නෙමෙයි අපි ආර්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරමු මේ ඇවිල්ලා පොඩ්ඩක් චැට් එකක් දාමු කියලා තේජමට කතා කරේ එතකොට තොටුපළ ඉනේ හරි උහුම වැඩසටහන ඉතින් ඒක තමයි එතකොටත් කිසිම හැඟීමක් තිබුණ නැහැ මේ එන්න ඕන කියලා නමුත් ඉතින් දැන් ඔයා දැන් පටන් ගන්නකොට කිව්වනේ දැන් ඕගොල්ලන්ට මේ යම් කිසි මොන හරි මන් දන්නේ පූර්වාදර්ශන මොන මොගුලත් මන් දන්නේ කුමාරි මට ලොකු පූර්වාදර්ශයක් තිබුණා ඒ තමයි හේමනලින් කරුණාරත්නම මතක් කරන්න ඕන සහ ප්‍රේමකීර්ති දල්ලිස ප්‍රේමකීර්ති දල්ලිස ගැන පොඩි මතක් කරන්න ඕන එතකොට මම මේ හරිම පුංචි ප්‍රේමයා මේ මම ප්‍රේමයා කියලා කියන්නේ මොකද මම එච්චර ආදරේ චරිතයට මේ දැන් අර සම්පත් සාදය කියලා ප්‍රෝග්‍රෑම් එක කරේ SLBC එකේ හරිද ශනිදා සාදය සම්පත් සාදය මොකද සම්පත් මොකක් කරි ඔය ලොටරි ස්පෝට් එකෙන් තමයි ස්පොන්සර් කරේ හරි ඉතින් මම අම්බලන්ගොඩ ගෙදර ඉන්නකොට ඇත්තටම අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණේ නැහැ හොඳේ
අපේ ගෙදර එහා පැත්තේ රේඩියෝ එකක් තිබුණා. ආයි කාලේ මං ආසම වැඩසටහනක් තිබ්බා. එකයි ගාන එකයි කාලට හරි එකට හරි පස් දවල් එකට යනවා ඉරිද දවසේ අර ජිප්සිස් මේ මොනවාද පැය කාලක හරි පැය භාගයක හරි වැඩසටහනක් යනවා. ඔය ඕකයි සම්පත් සාදය මම හරි මාසයි. ඉතින් ඕක අහන්න සමහරක් වෙලාට ගෙහා ගෙදර තාපෙ ළඟට ගිහිල්ලා තමයි අහගෙන ඉන්නේ. ඉතින් යනකොට දැන් ප්‍රේමකීර්ති කතා කරන විදිහට හරි ආසයි. හරි මේ ඉතින් දවසක් ඉතින් මම කල්පනා කරා මේ මම මොන හරි මෙයා මේකට ලියන්න ඕනේ කියලා. ඉතින් මම දවසක් මෙයා කළා ඔය මොකක් හරි ඔය මේ මේ ඒක මේ මම කියන්නේ මේ අනුගන වගේ මේ ඉන්ටර්නෙට් නැහැනේ එතකොට මේම. ඉතින් ඔය පත්‍රවල එහෙමෙන් තුවත් හොයාගත්ත තොරතුරු අනම්මනක් ටිකක් මෙයා කරගෙන මම ලස්සන පොඩි ආටිකල් එකක් හදලා ඔකට ඇරියා. ඉතින් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒක මේ එහෙම ප්‍රචාරය කරයි කියලා. හරි ඉතින් ඊට පස්සේ ප්‍රේමකීර්ති ඔබවා අම්බෝ එදා මට ඇතිවෙච්ච සතුට මගේ අම්මේ දවසක් දුකද නොකත් හිටියා. ඊට පස්සේ මම හිතන්නේ එච්චර සතුටක් ඇති වුණේ. හරිද ඊට පස්සේ මම කර වැඩි දැන් මට මාර සතුටිනේ. මම ප්‍රේමයට ස්තුති කරලා ඔයා මගේ එක කිව්වගෙන බොහොම ස්තුතියි අරකයි මේකයි හෙන වැල්වට අරන් ගොඩක් එක ලොකු ලියුමක් ලියලා ඊට පස්සේ තවත් එකක් දෙව මේකත් ප්‍රචාරය කරන්නකෝ හෙනම් කියලා ඒක දැම්මේ නැහැ. අර 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 වෙන ආලවට්ටම් ටිකක් ලිව්වනේ මේ මොනවාද මේ ආලේ. ඒක ඒක දැකලා තමයි මයිතර ෂුවර් කරලා දැන්නේ. ඉතින් ඒ නිසා ප්‍රේම කීර්ති කියන්නේ මගේ ගමන් මග වෙනස් කරපු චරිතයක් පුංචි කාලෙම. මේ ඒ හඬ සහ ඔහුගේ මේ භාෂා උච්චාරණය වචන උච්චාරණයත් හරියට බලපෑවා. ඉතින් ප්‍රේම කීර්ති සහ හේම නලින් මං හිතන්නේ ලොකු බලපෑමක් කරා මාධ්‍ය ජීවිතයට. දැන් ඔය කිව්ව නම් මේ ලැයිස්තුවත් එක්ක ඒ තියෙන නිදහස් ආර තමයි අපුවත් ප්‍රේම කරන්නේ. දැන් එතකොට ඒ නිදහස් ආරට තමයි ඔබවත් එකතු වෙන්නේ. අනේකයි අපිට ප්‍රිය වෙන්නේ ඔබත්. අර පරම්පරාවෙන් පුරුක් එකතු වෙනා වගේ තමයි අපි මේ හැම ශේෂ්ත්‍රයක් තුළම දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි තව ගීතයක් ළඟ නතර වෙන්න සූදානම්. මේ ගීතය කියලා කියන්නේ ලොකු ගීත ප්‍රමාණයක් ලියපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ ලියපු සුළු ගීත ප්‍රමාණය අතරෙදී යම් රසයක් ඒකම අපේ ජීවිත කතාවලට විඳින්න පුළුවන් ගීත එකතුවක් එකතු කරපු නිර්මාණයක් බවට පත් වෙනවා. උදේසිරි පතිරණ මේ ගීතය ඇයි තෝරාගන්නේ? ඇත්තටම මේ අමරදේව මාස්ටර්ට තියෙන ආදරය නිසා මේක මං හිතන්නේ වැඩි මේ මේ ප්‍රචාරය වෙන සින්දුවකුත් නෙමෙයිනේ. මේ තොටමුණ බඳ සිටි රුවන් මලේ මෙහෙමයි. ඇත්තටම මේ අමරදේව මාස්ටර් මට මුලින්ම හම්බ වුණේ 90 දශකයේ අගභාගයේ විතර වගේ. මම එතකොට ලක්කනගුවන් ඉදිරියේ වැඩ කරන කාලේදී මම රූපවාහිනී වැඩසටහනක් කළා. ඒක ප්‍රොඩියුස් කරේ විනීත කරුණරත්න. විනීත අක්කා, විනීත කරුණරත්න එකේ ගෞරවය මතක් කරන්න ඕන. ඔය විනීත අක්කා ඊට පස්සේ ඔය ආටිස්ට්ලා ඉන්ටර්විව් කරපු ප්‍රෝග්‍රෑම් එකක් කරා. මම කිව්වා මේ මොකද මම නමත් කිව්ව මතක නැහැ, සෙනෙහසේ නවාතන හරි මොකක් හරි එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කළා. හරි ඉතින් ඊට පස්සේ මේ අමරදේව මාස්ටර් ඔන්නෝම කතා කරගෙන ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකට කතා කරගත්තා. එතකොට මම අමරදේව මාස්ටර්ත් එක්ක කතා බහ කරලා කොහෙත්ම නැහැ. වැඩේ තියෙන්නේත් ප්‍රෝග්‍රෑම් එක මම හිතන රෙකෝඩ් කරේ අවිස්සාවේල්ලේ වගේ පැත්තක, ටිකක් ඈත පැත්තකද. අමරදේව මාස්ටර් ඒ පැත්තේ මොකක් හරි වැඩකට මෙයා වෙලා ඊට පස්සේ අපි ඒ පැත්තේ ගෙදරක්ම ලෑස්ති කරගෙන ඒ තමයි මෙයා කරේ. ඉතින් මේ ඔය 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 ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මෙයා කරාට පස්සේ දැන් ඉතින් එයා සර් පිනා දැන් ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම ලෑස්තිලා මමත් ආවා. මම මුලින්ම හම්බුනේ එතකොට මේ මේ එයා අන්තිම කාලේ වගේ කෙට්ටු නෑ හොඳේ. ඒක කාලයක් හරි පිරිපුන් කාලයක් හිටියේ මම කියන්නේ මේ 90 දශකයේ අගභාග විතර වගේ. එතකොට අමරදේව මාස්ටර් මට හම්බ වෙනවා කියන්නේ මට මාර කියන්නේ හිතා ගන්න බෑ. මේ මනුස්සයත් එක්ක මොනවද කතා කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් ටිකක් කතා කරනකොට අපි හරි සෙට් වෙනවා. මේ මනුස්සයා හරි සරලයි. පොඩි එකෙක් වගේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මේ ඉතින් පස්සේ කොහොම ටිකක් කතා කරගෙන අපි ප්‍රෝග්‍රෑම් එකකට කලින් ටිකක් කතා කරගෙන ඉතින් මේ මම කිව්වා මාස්ටර් එදා ඉඳන් මම කතා කරේ මාස්ටර් කියලා. මොකද මට මේ වචනේ රෙන්ඩ වෙන එකක් යාට කියන්නත් බෑ. මාස දන්නවද මම ඔයාගේ කැමැතිම සින්දුව මොකක්ද කියලා. මම මොකක් එහව මොකක්ද කියලා. මං කෝවා මේ තොටමුණ බඳ සිටිරුවන් මලි. ඈ මම මමත් ඒක කියලා තියෙන දෙතුන් සැරයයිනේ. ඔයාට කොහොමද ඒක එහෙම මතකෙටි? මම ඕක ඇහුවා. ඉතින් SLBC ගේ දවසක් ඇහුවා. එතකොට ඕක මට හරියට හිතට වැදුනා. හරි ෂෝක්නේ. ඊට පස්සේ සර්පිනා වරගෙන ඕක එයා හිමීට කිව්වා. හරි ලයිව්. අම්බෝ මට පුදුම ආසාවක් ඇති වුණේ.
කියලා වැඩක් නැහැ. ඒක තවමත් මේ මගේ මේ ලුමු දැහැ ගන්නවා මේ ඒක යා මේ කියන්නේ. ඒක මම හිතන්නේ වැල්සටහන්ට කරේ නැහැ මම හිතන්නේ ඒ සින්දු. නමුත් එයා මං වෙනුවෙන් එයාට මතක තියෙන සින්දු ඒක වචන ටික එයා කිව්වා. ඒ කියන්නේ එයාත් මං හිතන්නේ මේ පළවෙනි සැරේ හෝ මම හිතන්නේ කියලාම නැහැ මේ සින්දුව. මේ රෙකෝඩින් එකේ අරගෙන මම හිතන්නේ කියලාම නැහැ මේ සින්දුව. නමුත් අමරදේව මාස්ටර් ගැන මට කියන්න ඕන එක තමයි මට හම්බෙච්ච නිර්ව්‍යාජ මිනිස්සුන්ගෙන් හරිම මේ ඉහළින්ම තියන්න පුළුවන් මනසෙක්. හේතුව තමයි දැන් එයා කොච්චර ඉහළ ප්‍රතිභාවකින් හිටියත් කොච්චර ඉහළ තැනක හිටියත් එයාගේ තිබ්බා හරිම සියුම් ගතියක්. දැන් කමන්නේ දැන් දැන් ඊට පස්සේ අමරදේව මාස්ටර්ගෙන් නැතුණාට පස්සේ ඊට පස්සේ අමරදේව මාස්ටර්ගේ බිරින්දත් මාත් එක්ක හරි හිතවත්ව හිටියා. දැන් කම මේක වරදවා හිතන්න එපා. දැන් අපි ප්‍රෝග්‍රෑම් එක කරනකොටත් පොඩි අඩියක් ගහමු නේද කියලා ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඒ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් දැන් මම මේ කියන්නේ ඒක නිර්රාජකම මේක කරේ. දැන් ඒ වගේ දැන් සමහරු මම අපි නම් බොන්නේ නැහැ හොඳේ ඕන අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා එහෙම හිතන්නේ එහෙම නෙමෙයි. අර පොඩ්ඩක් හරි හිතවත් වුණාට පස්සේ මේ එළියට ගිහලා සිගරට් එකක් බීලෙමුද? හරිම ඒ වගේ හරිම නිර්ව්‍යාජ චරිතයක්. ඒ කියන්නේ දැන් දැන් එහෙම කිව්වොත් එහෙම මම සිගරට් බොන මිනිස්සෙක් කියලා මේ මිනිස්සු වරදවා හිතයි. ඒව යාට අදාළ නැහැ. මම අපෑම් නැහැ. ඒ කියන්නේ අවංකව ඒ තියෙන දේ හරිම නිර්ව්‍යාජව තමන්ගේ හැඟීම ප්‍රකාශ කරපු මිනිස්සෙක්. පස්සේ කාලෙ ඉතින් එයා දැන් හරි අරිච්චටි කියන්නේ මේ අමරදේව මහත්තයාගේ මේ බිරින්ද කැමති නැහැනේ ප්‍රසිද්ධිය ගෙදර අරක්කු ටිකක් බොනවට. ඉතින් පිට ගිහිල්ලා ওই වගේ සාජ්‍යකෙදි කොයි හරි තමයි ඔය කට්ටියත් එක්කදලා වඩි අඩියක් ගන්නෙ. ඉතින් ඒක හරි සෞම්‍ය ලෙස එකතුනා. ඉතින් මට තවමත් මතකයි එදා අමරදේව මහත්තයත් එක්ක ඒ බිව්ව චූටි රහමෙර අදත් මට මාරහයි. දැන් රූපාහිනී නම් කොටු කොටු දාන්න පුළුවන්. දැන් ඉුවන් ඉතිලින්නේ සා බීප් බීප් දාන්න වේද කියලා කතාවෙන් ඉක්මනින්ම ගීතය ළඟ නතර වෙමු. ගී පද උදේ සිරිපතිරණ සංගීතවත් කරමින් මේ හඬ පඬිත් අමරදේවගෙන් මේ ගීතය අපට තෝරා දෙන විකසිත රැ හතර මොහන් රාජ් මඩවල. සිටිරුවන් මදි ගඟ පිළිගත් මගෙරුවන් මදි ගමට සිටිය එක රුවන් මදි ගඟට වරෙන් අද රුවන් මදි අවරත යන හැන්න යාමි දුම්බර කන්වැති මුඳුන් වලින් සිහින් බලාවක් හෙමින් නැගීලා මේ තොට මුණ බත රැඳී සිටි තොටමුණ බද සිටිරුවන් මලි ගඟ විලිගත් මගෙරුවන් මලි ගමට සිටිය එකරුවන් මලි ගමට වරෙන් අතරුවන් මලි ඔසරිය හැඳවලාරුදින් දැස රුවන් මලි තොටමුණට ඇදේ කලය පුරා
නාදිය කුකුලේ තබාගෙන හෙමින් හෙමින් පානඟලු කෙනේ තොට මුණ බද සිටිවන් මලි ගඟ පිළිගත් මගේ ගුවන් මලි ගමට සිටිය කරුවන් මලි ගමට වරෙන් අද රුවන් මලි විකසිත රෑ හත නිවේදන කලාවෙන් ඔබේ සිත් වසඟ කරගත් ආකර්ෂණීය හඬක් ඒ එකම ලිවීමේ කලාවෙන් ඔහුගේ ලිවීම ඔබේ හිතගත් කියවීමක් බවට පත්තුණු ලේඛකයෙක් මේ මොහන් රාජ් මඩවල අද විකසිතරේ හතෙන් ඔහුගේ හැඩේ ඔහුගේ හැබැයි නිර්මාණය බිහුණාට පස්සේ ඒ නිර්මාණය අපේ වෙනවා අනේ තමයි විශේෂත්වය විශේෂයෙන් තරුණ පරම්පරාවේ ලොකු ආදරයක් කැමැත්තක් හිමි කරගත්ත කෙනෙක් විදිහට අපි ඔහු හඳුනා දෙන්න කැමති. සමහර වෙලාවට පොතපත කියවන්න උනන්දුවක් නැති අයට අර පොත් කියන එක ඇබ්බැහි කරන්න පුළුවන් නම් අන්නේ ඒ පොත් එකතුවේ එකතු කරන්න පුළුවන් පොත් කිහිපයක් ඔහුගේ නමට හිමිකම තියෙනවා. ඒ කතාවත් මතක් කරමින් එහෙනම් නතර වෙමු ලිවීම ගැන. මොකද අර නිවේදකයා කියන පරිච්ඡේදය පැත්තකින් තියලා එක සැරේම මතුවෙනවා අපිත් නොහිතපු ලේඛකයෙක්. කොහොමද ඒක ඒ ඒ හැඩය මතුවෙන්නේ කොතනින්ද? ඔය කැම්පස් යන කාලේ බෝධිලිම කියලා මම කෙටි කතා පොතක් ලිව්වනේ. එතකොට ලක්හඬේ හිටිය කාලේද ඊට පෙර අතුවද? නෑ නෑ ඊට කලින්. කැම්පස් යන කාලෙම තමයි මේ ලක්හඬට දැම්මේ. ඒක ඇත්තටම මේ ඇත්තටම අද මගේ බිරින්ද චමිලා මංගලගම එයා තමයි මම හිතන්නේ මගේ ඇප්ලිකේෂන් එකක් දැම්මේ. එහෙම අපි දෙන්නටම යන්න ඕනකමක් තිබුණ නැහැ. නමුත් ඉතින් අර පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබ්බා දැකලා ඊට පස්සේ ඔන්න ඔහේ දාමු කියලා. ඒත් දෙන්නටම රස්සාවල් නැහැ. ආ මක් බට රස්මන් රස්සාවක් තිබ්බා. මොකද මම මේ තැපැල් දෙපාර්තමේන්තුවේ රස්සාවක් කළා. ඒ කියන්නේ ඇත්තටම ඒකට හේතුවක් වුණේ මම වට කිව්වනේ ආර්ථික වශයෙන් ලොකු පීඩනයක තදබදයක හිටියේ. ඒක නිසා ඇත්තටම රස්සාවක් කරන්න ඕන තැන තමයි තල්ලු කරලා තිබුණා. ඒ නිසා කැම්පස් යනකොටම මම මේ තැපැල් දෙපාර්තමේ කෙනෙක් يعني ඒ දවස් ඉවරලා බොහොම කෙටි කාලයක මට ක්ලරිකල් එක්සෑම් කියලා ඉස්සෙල්ලා තිබ්බනේ. ඒ එක්සෑම් එක ලියලා එකෙන් පාස් වුණා. පාස් වෙලා ඊට පස්සේ මේ ආණ්ඩුවේ රස්සාවට මේ ඇප්ලයි කරා. එතකොට මට හම්බුනේ මේ තැපැල් දෙපාර්තමේන්තුවේ මේ රස්සාවක්. මට මතකයි මුලින්ම මට හම්බුනේ මේ නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකේ. ඒ කියන්නේ ඉලවල් කරපු ගමම් වගේ නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකේ රස්සාවක් කමනේ. දැන් නුගේගොඩ පෝස්ට් ඔෆිස් ගිහලා තිනවා. ඔව්. නුගේගොඩ පෝස්ට් ඔෆිස් අර ඉස්සරහ තියෙන්නේ අර තියෙන්නේ මුද්දර විකුණන කවුන්ටර්. ওই කවුන්ටර්ස් වල තමයි අපි හිටියේ. ඔය අත්දැකීම් ටිකක් මම ඊට පස්සේ මගේ ID පොතටත් ඔය ඒකේ තියෙන කියවනම් කියපු ගැටියර මතක ඇති. ඒකටත් මම මේ මෙයා කළා. මේ ඇත්තටම මේ මම මේ ඉතින් මේ කියන්නේ 90 දශකයේ අනුභාෂයේ 90 දශකයේ අගභාගයේ විතර වගේ මගේ පළමු පත්‍රීම. මේ ඇත්තටම මේ හරි සුන්දර කාලයක් ඒක. මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. එකෙන් අතුන ගත්ත තවමත් එහෙම ඉන්න යාළුවෝ ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා බන්දුල කියලා නුවර, අශෝක කියලා බදුල්ලේ. අපි ගොඩක් කට්ටිය උතර කැම්පස් ඒ කියන්නේ ඒලවල් කරලා ඉවර වෙච්ච ගමන් වගේ කැම්පස් සිලෙක්ට් කළා. කැම්පස් යන්න තාම නැහැ. ඉතින් එක්කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකේ හින්නේ. මම උතර කොළඹ කැම්පස් තියලා තාම පට කැම්පස් පටන් ගන්නවා. ඉතින් දැන් රස්සාවට එනවා. ඉතින් මම මේ කියන්නේ දැන් 90 දශකයේ අගභාගයේ කියන එක මම විශේෂයෙන් සඳහන් කරේ ඉනෝෂා. මේ දැන් අපි මේ ඉන්නේ දැන් මීට අවුරුදු ඉතින් අවුරුදු 20 ගානකට විතර පස්සේ 20 25 කට විතර ගමුකෝ 2023 නෙමෙයි. දැන් මේ 2023ට එනකොට අපි දැන් කොච්චර වෙනස් වෙලාද කියලා හිතන්නකෝ. දැන් මම ඒකට උදාහරණයක් ගන්නේ. ඔයා විශ්වාස කරනවද දැන් මේ පෝස්ට් ඔෆිස් එකට මිනිස්සු 100 දෙනෙක් ආවනම් ඒකෙන් 80% විතර එන්නේ මොකටද කියලා විශ්වාස කරනවද? 80% විතර මිනිස්සු වෙන්නේ කෝල් එකක් ගන්න.
කෝල් එකක් ගන්න. ඒ කියන්නේ හෑන්ඩ්ෆෝන්ස් නැහැ. ලෑන්ඩ්ෆෝන්ස් තියෙනවා ඉතාමත්ම සීමිත ඉහළ මධ්‍යම පාන්තික පිරිසක විතරයි ලෑන්ඩ්ෆෝන්ස් තියෙන්නේ. එතකොට අපි හිතමු කාගේ හරි ඥාතියෙක් රට ඉන්නවා නම් තමන්ගේ දුවෙක් රට ඉන්නවා නම් නැත්නම් වෙන තැනක පුතෙක් රට ඉගෙන ගන්නවා නම් කවට හරි රට ඉන්න කෙනෙකුට කතා කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා තමයි කෝල් එක ගන්නෙ. සමහරක් වෙලාවට නුවරඑළියේ ඉන්න කාට හරි කෝල් එකක් ගන්න ඕන නම් පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා තමයි කෝල් එකක් ගන්නෙ. අර බුක් කරගන්නත් ඕනේ නේද? ඒ කියන්නේ දැන් විශේෂයෙන් ඉන්ටර්නැෂනල් කෝල් එකක් ගන්නවා නම් මේ දැන් වගේ දැන් අපිට WhatsApp හරි මොන හරි මේකකින් අපි ටග් ගාලා ගන්න පුළුවන් නේ මැසෙන්ජර් හරි කොහෙන් හරි මේ ටග් තත්පර ගිය දෙයක්නේ. හරි එතකොට පොඩි ගානකුත් නෙමෙයි ඒ කාලේ යන්නේ ලොකු ඒ කියන්නේ ඒ කාලේ වියදම හැටියට බලනකොට ලොකු ගානක් ටෙලිෆෝන් කෝල් එකකට. එතකොට ඉන්ටර්නැෂනල් කෝල් එකක් ගන්න ටෙලිකොම් එකෙන් බුක් කරලා ට්‍රංක් කෝල් එකක් විතර ඉන්න ඕනේ පෑ භාගයක් විතර. ඉතින් කස්ටමර් අපි ඉස්සරහ තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්ත එක පොඩි චැට් එකක් දාගෙන තව ඉතින් සෙනඟ පිරිනවා. එතකොට මේ කියන්නේ මේ කෝල්ස් ගන්නම විශාල පිරිසක් එනවා. ඉතින් මම කියන්නේ දැන් මේ අවුරුදු 20-25 විතර ඇතුළත කොච්චර අපි වෙනස් වෙලාද මේ ටෙක්නොලොජි එක කොච්චර වෙනස් වෙලාද. එදා දැන් අද අපිට ඇමරිකාවෙ ඉන්න කෙනෙකුට කතා කරන්න තත්පරයක්වත් යන්නේ නැහැ. මෙහෙම කරනකොට සල්ලි දාගෙන ඩේටා තියනවනේ ඩග් ගාලා ගන්න පුළුවන් අනිත් පැත්තේ. ඉතින් ලෝකෙ වෙනස් වෙච්ච හැටි ඒ අත්දැකීම් ටික මම ඇත්තට මේ තරමට සියුම් විදිහට හදවතට දැනුනේ ඔය මගේ පළවෙනි පත්වීමත් එක්ක මේ ලැබිච්ච අත්දැකීම් එක්ක ඔය මේ නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකේ මේ තැපැල් දෙපාර්තමේන්තුව වැඩ කරනකොට. ඉතින් ඊට පස්සේ ඇහුවේ කොහොමද මේ ලියන්න පෙළඹුණේ කියලා. ඉතින් මේ බෝධිලිම ලියලා ඊට පස්සේ අහම්බෙන් මේ ඇතර පොඩි කතාවක් කියන්න දෙනවා. මේක කමන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තටම මාධ්‍යයට හිර වෙන්න සිද්ධ වුණා. අහම්බෙන් දාපු ඇප්ලිකේෂන් එකට ලක්කඩෙන් කැඳෙව්වා. ඊට පස්සේ ලක්කඩ ගුවන් විදුලි මේ චැනල් එකේ මේ වැඩට ගියා. දෙවැඩේ කියන්නේ මට මතකයි දැන් මතක් කරන්න ඕන මේ වෙලාවේ අශෝක තිලකරත්න මහත්මයා දැන් මේක හිටපු රුජ්ජ තිලකරත්න මහත්මයාගේ සහෝදරයෙක්. මේ ළඟදිත් මං අශෝකයව බලන්න ගියා. දැන් ටිකක් වයස්ගතව මේ ගිලන්ව නෙමෙයි හරිම කොල්ල වගේ තාම ඉන්න. තාම ඒ වගේ වොයිස් එකක් මට තාම ඇහිලත් නැහැ. මූණ පොතේ හරි සක්‍රීයයි. සක්‍රීය මිනිස්සෙක්. අශෝක යහන් ඉන්නවත් දැන්නෙත් නැහැ මේ වෙලාවේ. ඔහුට මගේ හදපිරි ගෞරවයේ පිරිනමන්න ඕන. මං මේ වගේ තැනකට ග්‍රූම් කරපු මිනිස්සු අතර චන්දන තිලකරත්න මහත්මයා. සැමිර රොද්‍රිගු මහත්මයාගේ පුතා මේ චන්දන අයියා. ඒකම නිව්ටන් ගුරුරත්න මහත්මයා. ඔහු තමයි ඉතින් අපේ හිටපු බොස්. නමුත් අපිව හැදුවේ අශෝක අයියා, චන්දන අයියා, සහ ස්වර්ණ අයියා. ඒ තුන්දෙනා විශේෂයෙන් ස්වර්ණ ගුණවර්ධන. ඔය 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 තුන්දෙනා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි අපිට හිටපු වැඩිහිටි පරම්පරාව. ඉතින් අහම්බෙන් හෝ කොහෙන් හෝ මේ ලක්කඩේ පළවෙනි අනවුන්ස් ඒ කියන්නේ මුලින්ම කතා කරපු මිනිස්සු වුණේ මම. කියන්නේ රේඩියෝ එක පටන් ගන්නකොට තරුණ පරම්පරාවකට ඒගොල්ලෝ අවස්ථාව දුන්නා. මම තමයි මුල්ම වචනය ආයිබුවන් ඔබ මේ සවන් දෙන්නේ ලක්කඩ ගුවන් විදුලි කියන එක පළවෙනි වශයෙන්ම මුලින්ම හඬ ක්‍රියා කරේ මම. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ඉතින් ඒකත් එක්ක ලොකු පිමි ගණනාවක් ආවා. ඊට පස්සේ කතා කරමු මේ මීඩියා වල මම අවුරුදු 10-15ක් විතර එක දිගට හිටියා. ඒකෙන් ලේඛන කලාව සම්පූර්ණයෙන්ම අතහැරුණා. මම මාධ්‍ය හිටියා. මේ විවිධ මාධ්‍ය ආයතනවල මම හිතන්නේ සෑහෙන ගානක හිටියා. තනතුරු දැරුවා. ඔව්. ඉඳලා ඊට පස්සේ මේ එක තැනකදී මට ඇත්තටම මේ ඕන වෙනවා චැප්ටර් එක මාරු කරන්න. ඇත්තට මට ඕනකම තිබුණේ ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන මම తాවකාලිකව අන්තිමට මං හිටියේ සියත ටීවී එකේ සහ සියත FM එකේ මේ ජෙනරල් මැනේජර් වෙලා මම එතනින් අයින් වෙලා ඊට පස්සේ මේ ෆිල්ම් එක කරන්න මට ප්‍රොඩියුසර් කෙනෙකුත් හිටියා. මේ එයා ඊට පස්සේ ලෑස්ති වෙලා ඔක්කොම අපි ප්ලෑන් කරලා යනකොට එයාගේ ඉකොනොමි එක සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණා. ඊට පස්සේ මට ඒක කරගන්න බැරි වුණා. ෆිල්ම් එක මම කළා. ඇත්තටම මේ ඔය මම මේ කියන්නේ 2012 වගේ කාලෙ. මීට අවුරුදු 10කට විතර ඉහත මේ කාලෙක. ඇත්තටම මේ දැන් මම මාධ්‍යෙන් අයින් වුණා තව කාලෙකව. ඊට පස්සේ ෆිල්ම් එකක් කරන්න ගියා. ෆිල්ම් එකක් කරන්න ගියාද ඒක බංකොලොත් වුණා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මම මොකක්ද කරන්න කියන කල්පනාවට ආවා. දැන් මං හම්බ කරපු සල්ලි ටිකත් වියකෙමින් යනවා. ඇත්තටම අවංකව කියන්න ඕනේ කමක් නැහැ. ඉතින් මේ ප්‍රසිද්ධිය කිව්වට ඒ කාලෙ මීට අවුරුදු 10 විතර කලින් ඇත්තටම සීදිවි නසා ගන්න තැනකට මම පත් වුණා. ඒ කියන්නේ මානසික වශයෙන් පීඩනයට පත් වෙලා මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ මට ඇත්තටම දැන් ආදායම් මාර්ගයක් නැහැ.
ඔහොම ඉන්න අතරේදී තමයි මම කල්පනා කළේ කමන්නෑ වියදමක් නැතුව කරන්න පුළුවන් මට හොඳම වැඩේ තමයි යාපහුව ලියන එක කියලා 2012 වර්ෂයේ මම 2013 වගේ මම මාගම් සූලිය කියලා නව කතාව ලියන්නේ ඒක ඉතින් මම බලාපොරොත්තු නැහැ මෙහෙම මගුලක් වෙයි කියලා ඉතින් මෙහෙම මිනිස්සු පිළිගන්නේ කියලා මම බලාපොරොත්තු නැහැ අවුරුදු 10ක කාලයක් තුල ඊට පස්සේ ඉතින් කතා බහට ලක්ුණු පොත් ගණනාවක් ලිව්වා අපි ඒ ගැන කතා කරන්න කලින් ගීතයක් අහන්නත් ඕන මේ ගීතය තෝරා දෙන්න මොකද්ද විශේෂත්වය මගේ සිතුම් රැහනේ මගේ සිතුම් රැහනේ මේකටත් ඉතින් කතන්දරයක් තියෙන කමන්නද කිව්වට කමන්නේ අපි ආසයි කතන්දර අහන්න කොහොමද ඔය ලියන කතන්දර වගේම කියන කතන්දරත් අහන්න ආසයි ස්කෝල යන කාලේ මට තිබ්බා ලව් එෆෙයර් එකක් හරිද මගේ පළවෙනි ප්‍රේමය ප්‍රථම ප්‍රේමය නමත් කියන්නම් මගේ ඒ නම මේ කිවර කමන්නේ නෑ දැන් ඉතින් අවුලක් නෑ දැන් කසාද බඳලානේ ඒ කසාද තමයි මේ ප්‍රියං වදායාගේ නම මගේ පළවෙනි ප්‍රේමය ඊට පස්සේ මම වයිෆ් එක්කවත් යද්දි දවසක අපි වයිෆ් මමයි වයිෆ් ලව් කර කර පාරේ යද්දි තියා දවසක් හම්බුණා ප්‍රෙග්නන්ට් වෙලා මගේ මූණටම හම්බුණා මං කෝ එයා තමයි මගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා අඳුනලා දුන්නා මම ඒ නම මේ මගේ අලුත් නිල් කටරල් පොතටත් දැම්මා මොකද ඒ නමටත් මං ආසයි ප්‍රියංගදා කියන නමට ඉතින් අපි ඒලවල් කරන කාලේ ලව් කරලා ඊට පස්සේ මේ දැන් ඒලවල් විභාග ඉවර වෙච්ච ගමන්ම එක සැරේ මෙයා මිසින් වුණා. මොකද්ද හේතුව මන් දන්නේ එක සැරේ මෙයා මිසින්. දැන් මට කිසිම දෙයක් හොයාගන්නත් බැටි. එතකොට ඒ කාලේ කන්ටැක්ට් කරන්න පුළුවන් ෆෝන් නම්බර්ස් අනම්මල නැහැ. දැන් වගේ සෙල්ෆෝන්ස් එහෙම මම කියන්නේ අනු ගණන් වල මැද විතරයි. ඉතින් මේ කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ සම්පූර්ණයෙන්ම දැන් ඒ දැන් මොකද වුනේ කියලා මටත් හිතාගන්න බෑ හරිද ඒ කාලේ එතකොට දැන් රස්තිය අදු ගන්න තරම් සල්ලිත් නැහැ බස් වල යන්නත් සල්ලි නැහැ එච්චර හරිද ඒ හරි අමාරුවෙන් තමයි කීයක් හරි එකතු කරගෙන ඉතින් කොහේ හරි රවුමක් ගහන්න යන්නේ ඉතින් දැන් එක සැරේ මෙයා මිසින් වුණා දැන් මට මොකද්ද කරන්න කියලා මටම තේරෙන්නේ නැහැ මම මගේ යාළුවෙක් මාර්ගෙන් ඊට පස්සේ අපි ක්ලාස් කීය ක්ලාස් එකක් තිබ්බා මේ මං ඉස්සර එලෝ කරන කාලේ එක මේ සයන්ස් උත් කරා සයන්ස් කරලා හතරම ඩවුන් වෙලා ඊට පස්සේ ආර්ට්ස් වලින් ආයෙත් එලෝ කරලා කැම්පස් ගියේ කෙමිස්ට්‍රි ක්ලාස් කීය කෙමිස්ට්‍රි ක්ලාස් එකේ තමයි මට මෙයා හම්බුනේ ප්‍රියංගදාව ඉතින් ඊට පස්සේ මම මගේ යාළුවෙක් ලව ක්ලාස් එකට ගිහිල්ලා ඒ වටපිට හැලුවොත් මෙයා ගැන කිසිම ආරංචියක් නැහැ ඉතින් මම ඉතින් පට්ට බූට් එකකට වැටුණා හොඳේ කන්නේ බොන්නේ මේක ගැන හිතනවා අනම්ම නම් ඒ කාලේ මම හිටියේ කලින් අද්දේ පන්දි පිට පැත්තේ පොඩි බෝඩිමක හිටියේ ඊට පස්සේ මගේ යාළුවෙක් මේක දැනගෙන මේ මට කිව්වා මට මේ කාලේ එච්චර මේ සීරීස් නැහැ සීරීස් තිබෙත් නැහැ ඊතර කැසට් එකක් ගෙනත් දුන්නා මේක අහපන් කියලා හරිද ඒ කැසට් එක ඊපස්සේ මම ප්ලේ කරා ප්ලේ කරනකොට වික්ටර් රත්නායකගේ සින්දු අම්මට සිරි මේක ඇහුවට පස්සේ අර බූට් එකත් එක්ක වික්ටර්ගේ ලව් සොංගස් නේ තියෙන්නේ අර හඳක් එකත් එක්ක මම නිකන් වෙනම ලෙවල් එකකට ගියා එදා ඉඳන් අද දක්වාම මගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායක. ඒක කිසි වෙනසක් නැහැ. මම ඒක වික්ටර් රත්නායක වික්ටර්යත් එක ආදරෙන් කියලා තිනවා. ඒක හුත් දන්නවා. ඉතින් ඇත්තටම ඒ තිබ්බ පීඩනය සමනය වුණේ වික්ටර් රත්නායක නිසා. ඒ නිසා සම්පූර්ණ ගෞරවය ඌට අත් විය යුතුයි. ඒ කියන්නේ අර විරහවත් රහක් විදිහට දෙනුණාද? නමුත් මෙතනට එන්නම් ඊට පස්සේ දැන් වික්ටර්ත් එක්ක තිබ්බ ලව් එක කොච්චරද කියලා නම් ඊට පස්සේ මේ මම සියත ටීවී සියත FM එකට ගියාට පස්සේ මට ඕනකම තිබුණා වික්ටර් රත්නායක ලව්වා එයාගේ මේ කියන්නේ එයා දැන් සමහර සින්දු තියෙනවා මට SLB සීතරනේ තියෙන ඒවා සමහරක් වෙලාවට ක්වොලිටි නෑ ඔයගොල්ලෝ දන්නවනේ අහන චරචරචර ගන්න තැටිවල තිබ්බේවා මං කිව්වා මේ වික්ටර් අපි වාගේ පරණ සින්දු ටික එකතු කරලා අපහු කරමු ඉතින් මල්ලිය ඉතින් ඔය ටික කරන් ලොකු ගානක් යනවනේ අපහු රෙකෝඩ් කරනවා නම් ඉතින් මං අලුත් මියුසික් දාලා කරන්න ඕනේ ලොකු ගානක් වෙනවා සෑහෙන ගානක් ලොකු ගානක් හොඳේ දන්නවනේ ඒ කාලේ ඉතින් කොහොමද ඉතින් එයාගේ ලොකු ගණන් නේ ඉතින් කොහොමද හරිද ඊටස්සේ හරි මං ඒක බලා ගන්න කියලා මම මගේ යාළුවෙකුත් හිටියා මේ මුල්‍ය ආයතනයක මගේ යාළුවෙක් හිටියා සභාපති තරුතර තින්න ඊටපස්සේ මං ඌට ගිහලා කිව්වා ඌත් වික්ටර් රත්නායක ලෝලියෙක් මං කිව්වා මචං මෙහෙම වැඩක් තියෙනවා අපි එකතු වෙලා මේ වික්ටර්යගේ සින්දුවක් CD එකක් කරමුද කියලා ඒක තමයි මං හිතන්නේ මේ සියලු SLB කියන මල්පසේ පෞද්ගලික ආයතනයක් කරපු පළවෙනි CD එක ගැහැණු ළමයිනේ වට මතක ඇති ඒක සම්පූර්ණයෙන්ම බරපැනත් මං හිතන්නේ වික්ටර් රත්නායකටත් මං ගාන කියන්නේ නැහැ කියද කියලා ඒක ඌට හරි නැති නිසා මෑත මම හිතන්නේ මෑත කාලේ කරපු ලොකුම ගෙවීම කර ඒක ඌට කරපු ගෞරවයක් විතරයි ඒ ගෙවීම කරන්න මගේ ප්‍රොඩියුසර් කැමති වුණා දීප්ති පෙරේරා ඔහුගේ නම කියන්න ඕන ඌට ගෞරවයක් විදිහට මගේ තවමත් හොඳ මිත්‍රෙක් දීප්ති තමයි ඒක ඒ මුදල ගෙවන්න කැමැත්තෙන් සහ
ඔහු එතකොට මුල්්‍ය ආයතනයක සභාපති ධූරය දරුවා ඔහු තමයි ඒකට කැමැති වුණේ ඊට පස්සේ අපි සින්දු ගණනාවක් තියෙනවා ගැහැණු ළමිනී සීඩී එක ඇතිනේ ඒකේ තියෙන ඇති අම ඒ කියන්නේ ප්‍රචලිත වැඩි ප්‍රචලිත නැති ඒ කියන්නේ ඇහෙන්නේ නැති සින්දු ටිකක් තමයි තෝරගත්තේ එතකොට එක සින්දුවක් තමයි මේ මගේ සිතුම් රැහැණේ කියන සින්දුව මං හරි කැමැති සින්දුවක් මං කෝවා එක් ටයිම් එක කියන්න ඕනේ බෑ මල්ලි යකෝ දැම්මට අවුරුදු 65ක් හරිද මම මේ කියන්නේ මේ හරියටම 2007 හොඳේ උනේ 65ක ඕක ඕකේ හරියට අදෙන තන් තියෙනවනේ මට දැන් එහෙම කියන්න බෑ මල්ලිද අපි වෙන එකක් ගමු වෙන තව සින්දු තියෙන්නේ මම මගේ කොච්චර තියෙනවද අපි වෙන සින්දුවක් කියමු ඊට පස්සේ නෑ මේ මේක ඔයා කියලා තියෙන මේ සින්දුවට මතක නම් මේක කියලා තියෙන වික්ටර් රත්නායක එකම එක සැරේයි ඒ කියලා තියෙන්නේ නිමල් මෙන්ඩිස් එක නිමල් මෙන්ඩිස් සීඩී එක කැසට් එකක් කරා 70 ගණන් වල අග වගේ තන රන්ටි කිරිසිනා කියලා. ඒ රන්ටි කිරිසිනා කැසට් එකේ තිබ්බ සින්දුවත් තමයි මේක. ඊට පස්සේ වික්ටර් රත්නායක මේක කියලම නැහැ. හරිද? ඊට පස්සේ කීප එකම සැරියෙත් මේ 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 කැසට් CD එක සඳහා පමනයි. ඊට පස්සේ කියලත් නැහැ. මම ඒක හොඳටම දන්නවා. හරිද? ඊට පස්සේ මම මේක කියන්න ඕන. ඔයා මේ මොකද මේ නැත්තම් මේ සින්දුව, ඒ කියන්නේ කැසට් එකනේ මම හිතන්නේ ඒ එතනින් පස්සේ මේක මැරෙනවා. ඔයා මේක කියන්න ඕන. ඉතින් මල්ලි මේක නිමල් මෙන්ඩිස්නේ මේ මියුසික් කරලා තියෙන. ඔව් අයියෝ නිමල් මෙන්ඩිස් තමයි. නිමල්ගේ සමහර සින්දුස් මේ මේ ඉංග්‍රීෂ් මෙලඩීස් වලත් තියෙනවානේ. වික්ටර් ඒ හරි දේශීයත්වයේ ගරු කර මිනිස්සෙන්නේ. නෑ එහෙම ඒ වුණත් මේකේ තියෙන මේ මෙලඩියක ගැන හිතන්නකො වික්ටර් ඒ මේක කිව්වේ නැත්තම් එම ඔයා අපරාධයක් කරන්නේ. වට කවදා හරි මම කියන එක තේරෙයි. ඔයා කියපු හොඳ සින්දුවක් මිනිස්සු අතරට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගේ කන්දොස් ක්‍රියාවම බේරෙන්න බැරි තැන ජයන්තත් එකතු වෙලා ආපහු මේ මගේ සිතුම් රැහැනේ කිව්වා. ඒක මං හිතන්නේ ඔහු ඊට පස්සේ තේරුම් ගන්න ඊට පස්සේ මේක කිව්වේ ඒක හොඳයි කියලා. ඒ නිසා මේකේ මෙලඩි එක පට්ට මෙලඩි එකක් ඒකත් කියන්න ඕන. නිමල් මෙන්ඩිස් කියන්නේ මගේ ලෝකේ වීරයෙක්. ඒ නිසා අපි මේ සින්දුව හම්. අර අර ප්‍රියන්වදාගේ එක සැරේ අහිමි වීමෙන් ආපු දෙගිඩියාවට හොඳම තැනක් මේ. අනේ දෙගිඩියාව අපේ හිතවලට දරවන සංගීතයක් නිමල් මෙන්ඩිස් මහත්මයාගේ ඔගස්ටස් විනයගරත්නම් ගීපද ගීහඬ ආචාර්ය වික්ටර් රත්නායකගෙන්. මගේ සිතුම් රැණේ දිලි සඳක් ලෙසිනේ සීන නැති මේරෑ මා ළඟ වැතිරේ අනේ බාල ලඳුනේ ආදරෙන් කියන්නේ නොලා බැලුම් රහසේ ලං වී ඉන්නේ සිත සැනසුම් ගෙන්නේ නාසේ රන් සොවි සඳ කැන් කිය ලඳුනේ මා පැතුවේ නම් ඔබේ සෙනෙහස සද හට දිනන්නයි කුමරියනේ සඳ රැල්ලක් සේවිත් ඔබුදු ආසිතු නොපෙනි ඇයි යන්නේ සිත රඳවා සුසුවන් හමු වේවා මතු දවසේ දැනේ රජෙක් ලෙසිනේ ලොවේ කිරුල රැඳුනේ මගේ රජධානී සුරංගනා දේවදියනියනේ සදා ඔබේ නයනේ සීත සඳ පහනේ මා තනි වෙන්නේ සිත සැනසුම් ගෙන්නේ නාසේ රන් සොමි සඳ කැන් දිය ලඳුනේ මා පැතුවේ නම් ඔබේ සෙනෙහස සද හට දිනන්නයි කුමරියනේ සඳ රැල්ලක් සේවි ඔබුදු ආසිතුම් නොපෙනි ඇයි යන්නේ සිත රඳවා සුසුමන් හමු වේවා මතු දවසේ මගේ සිතුම් රැණේ දිලි සඳක් ලෙසිනේ සීන නැති මේර මා ළඟ වැතිරේ අනේ බාල ලඳුනේ ආදරෙන් කියන්නේ නොලා බැලුම්
රහසේ ලං වී ඉන්නේ විකසිත රහත රාත්‍රී 8යි විනාඩි 40යි දැන් වෙලාව විකසිත රෑ 7 අපේ හමුවීම අද මොහන් රාජ් මඩවල සමග සාමාන්‍යයෙන් ඔහු කියලා කියන්නේ සම්ප්‍රදාය තුල හිර නොවුණු බැනුම් අහන්න හරි විවෘතව කතා කරපු විවෘතව ලියපු කෙනෙක් විවෘතව කතා කරනකොට ඔහු අපේ ආකර්ෂණීය හඬකිමි නිවේදකෙක් බවට පත් වුණා ඔහු විවෘතව ලියනකොට බොහෝ තරුණ පරම්පරාවන් වල ආදරය එකම අවධානයට ලක්වුණු චරිතයක් බවට පත් වුණා. බෝධිලිමා කෙටි කතාවෙන් පස්සේ මුල්ම නවකතාව වෙන්නේ මාගම් සෝලිය. බැනුම ඇහුවා. ඔව්. ඇත්තටම ඒකට මම ආසයි අනේ බොරු කියන්න ඕනේ නැහැ ඒක නිකම්ම හරි නිකම්. ඒ කියන්නේ දැන් ඔයාට කාගෙන හරි බනින්න හිතෙන්නේ කාගෙන හරි බනින්න හිතෙන්නේ දැන් ඔයා පිළිගන්න ඔයා අනුමත කරන පරාසයක් තියෙනවනේ ඔයා පිළිගන්න අනුමත කරන ඔයා කැමති යම් ආකල්ප ටිකක් විශ්වාස ටිකක් කැමැති අකමැතිකම් ටිකක් තියෙනවා දැන් ඕකට පිටින් කවුරු හරි තර්කයක් ඉදිරිපත් කරනකොට නැත්තම් කවුරු යමක් අදහසක් ඉදිරිපත් කරනකොට ඔයා ඒක පිළිගන්නේ නැහැ නේ කියලා ඔයාගේ සීමාවෙන් පිට එකක් හරිද ඔයාගේ සීමාවෙන් පිට එකක් පිළිගන්නේ නැහැ එතකොට මොකක්ද යන්නේ ඔයාට කේන් තියනවා නෑ මේක වැරදි එහෙම වෙන්නේ කොහොමද ඒක වෙන්න බෑනේ මම මේ තාක් පිළිගත් එකක් නෙමෙයිනේ එතකොට මේ මම කියන්නේ මම ආසයි මම නිසා කාගේ හරි ලෝකයක් පොඩ්ඩක් දෙදරුම් කනවනම් ඒක හරි නරුම ආසාවක් තමයි අර පුංචි කාලේ පුරුද්දද කොයිද ඔව් 100කින් නාපු එකක් තමයි මේක මම හිතන්නේ ඔව් මේ ඒ කියන්නේ මේ අපි මිනිස්සු පටු වෙන තරමට මේ මිනිස්සුන්ගේ ලෝකෙ කුඩයි හරිද පුළුවන් තරම් පළල් කරගන්න පුළුවන් නම් අපේ ලෝකය අපිට ගොඩාක් දේවල් ඒ කියන්නේ අර පරණ කතාවක තියෙන මැඩියෙක් දන්නේ තමන්ගේ ලිඳ පොටේ පරිසරයේ ඉඳරනේ ලින්ක් කටින් එළියට ආවට පස්සේ තමයි ලෝකෙ කොච්චර විශාලද කියලා පේන්නේ. එතකන් මේ චූටි ලින්ක් කටින් පේන ටික තමයි මුළු ලෝකෙම විශ්වයම කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම මේ විශ්වය කියන්නේ කොච්චර විශාලදයක් කියන්නේ අපි නිකන් වැලි කැටයක් තරම්වත් පෘථුවිය කියන්නේ වැලි කැටයක් වගේ තැනක් නේ මුළු විශ්වයත් එක්ක. හරිද? ඒතර කොච්චර මේකේ ග්‍රහලෝකද එතකොට සෞරග්‍රහ මණ්ඩලද කොච්චර දේවල් තියෙනවා. එතකොට අපි මේ මිනිසා කියන මේ අපි මිනිසාම කියන මනුස්සයම මේ හියුමන් කියන එකම හරි එක වැලි කැටයක් තරම්වත් නැහැ. ඒකෙනුත් ඔයා සහ මම කියන එක වැලි මොනවාද ඒක තමන් දන්නේ නැහැ. ඒකට කියන්න තේරෙන්නේ නැහැ. අංශු මාත්‍රයක් වත් නැහැ. එතකොට මේ දැන් නමුත් බොහෝ සමහරු හිතන්නේ මේ අපි මුළු ලෝකෙම දන්නවා කියලා. එතකොට එහෙම වෙනකොට තමුන්ගේ අදහසට වැඩිය වෙනස් අදහසක් කවුරුර ඉදිරිපත් කරනකොට හරි කේන්ති යනවා. සහ ඒකට ඇටැක් කරනවා, බයිනවා. හරිද? ඒකට කිපෙනවා. හරිද? අර ටිපර් පාක් කරනවා කියලා කියන්නේ Facebook එකේ වගේ විවිධ දේවල් වෙනවා ඉතින්. ඉතින් මම කියන්නේ ඒ තමුන්ගේ ලෝකය කුඩා වෙනකොට පටු වෙනකොට තමුන්ගේ ලෝකෙ විශාල කරගන්නකොට තමයි මේ තව කොච්චර දේවල් අපි දැනගන්න තව අපිට තව දැනගන්න කොච්චර දේවල්ද කියලා හිතෙන්නේ. ඉතින් ඇත්තට මට බයින කට්ටිය මේට මම කැමතියි. මොකද කාගේ හරි ලෝකයක් ටිකක් හෙල්ලුම් කරනවා නම් මම නිසා ඒකට මම කැමතියි. ඉතින් මේ එතකොට මට පොඩි ආතල්යකුත් තියෙනවා නේද? ඒ නිසා මේ මං හැමදාම කැමති ඒ කියන්නේ මම ඒ කියන්නේ මේ කියන්නේ හැමෝම හොඳ කියන්න ගියොත් එහෙම මට හිතෙන්නේ ඒක මගේ මොකක් හරි වරද්දක් කියලා. ඒ කියන්නේ මට බලපෑමක් කරන්න බෑනේ. ඒ කියන්නේ මම බලපෑමක් කරනවා කියලා හිතෙන්නෙම මම කාගේ හරි ඒ කියන්නේ කාට හරි මම අභියෝගයක් වෙනවා නම් එම අභියෝගයක් වෙන්නේ නැත්තම් මගේ ඇති ප්‍රයෝජනයක් නැහැ නේ. දැන් ඔය පොත් ටික එකතු කරගෙන අපිට මේ කියවන්න ලැබුණු පොත් එක්ක අපිට හිතන දේ තමයි මේ ඔබ අවධානම් දෙකක් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ මේ අර ලේ කෝප වෙන ලේ රත් වෙන තින තෝරා ගැනීම. ඒකේ එක තෝරා ගැනීම තමයි ඉතිහාසය ගැන කතා කරනවා කියන්නේ. ඕකේ හිටම හිට උනොත් ඉතින් බැනුම් අහන වෙනවාම තමයි. ලිංගික අධ්‍යාපනයේ පොතට එකතු කරන එකටත් විරුද්ධ වෙන රටක ඔබ ලිංගිකත්වයේ විරුද්ධව කතා කරනවා. ඉතින් දැන් මේ
අවස්ථා දෙකම අභියෝගයක් නේ ඉතිහාසය කියන්නේ තිරි නිර්මාණයක් මම කියන්නේ ඉතිහාසය කියලා නම්ය දෙයක් නැහැ ඒ කියන්නේ වෙනස් නොවන සුළු දෙයක් නැහැ ඉතිහාසයේ වුණත් දැන් කවුරු හරි අලුත් දත්තයක් ඉතිහාසය සම්බන්ධයෙන් හොයාගත්තොත් එහෙම ඉතිහාසඥෙක් හෝ ඒ කියන්නේ පර්යේෂණය කරන කවුරු හරි ඒ තිබ්බ ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඉතිහාසය කියලා මේ ආ මෙන්න මේක තමයි ඉතිහාසය කියලා අපිට ගන්න පුළුවන් එකක් නැහැ දැන් මම හැමදැනම කියන එකක් තමයි මේ අපි මේ ඔය දුටු ගැමුණු සම්බන්ධයෙන් අපිට මේ හදලා තියෙන එක මහා වංශයෙන් අපි හදාගත්ත එකක් මිසක් දුටු ගැමුණු එහෙම ශ්‍රේෂ්ඨ රජෙක් නෙමෙයි මට නම් එයා මහා පොරක් නෙමෙයි ඊටදී පොරවල් ඉඳලා තියෙනවා ඉතිහාසයේ රජවරු නමුත් ඉතිහාසය ඉතින් එක හදලා තියෙනවා මොකද මහා වංශ පරිච්ඡේද 11ක් එයා වෙන කරලා මොකද එයා ඒ දුටු ගැමුණු තමයි මේ මහා විහාරයට උදව් කරපු ප්‍රධානතම දායකයා ඒ කියන්නේ අදත් පන්සලකට ගොඩාක් උදව් කරනවා නම් පන්සලට කන්න බොන්න දෙනවා නම් දානශාලාව හදලා දෙනවා නම් හාමුදුරුවන්ගේ ආවාස ගෙදර AC කරලා දෙනවා නම් හොඳ බෙන්ස් එකක් පෙජර එකක් හාමුදුරන්ට ගෙනත් දෙනවා නම් දැන් පෙජරොත් දැනන්නේ දැන් ලෑන්ඩ් ක්‍රූසර් නේ ලෑන්ඩ් ක්‍රූසර් එකක් ගෙනත් දෙනවා නේද V8 එකක් ගෙනත් දෙනවා නම් හාමුදුරුවෝ කැමති නැද්ද ඉතින් ඒක තමයි එතකොට ඒ වගේ උදව් කරා මම හිතන්නේ දුටු ගැමුණුත් හොඳ V8 එකක් ඒ කාලේ මේ මහ විහාරයට ගිහින් දෙන්න ඇති හරිද ඉතින් එහෙම උදව් කරපු මේ රජවරුන්ට ඉතින් අදත් ගන එහෙමනේ වෙන්නේ යන්නේ ඉතින් ඒක එහෙම තමයි එතකොට දුටුගැමුණු කියන්නේ එහෙම ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගැනීම හරහා පොරක් වෙච්ච පොරක් ඔය කතා ඔහොම දිගහැරෙනකොට මේ දැනුත් බැනුන් අහන ලෑස්ති වෙන්න වෙනවා කම්මන්නේ අප්පාන්නේ හරි මාගම් සූලිය කියලා කියන්නේ තරේ ඒ වගේ ඉතිහාස කතාවත් එකතු කරාගමද තව විශේෂත්වයක් අපි දකිනවා ගැහණු චරිත හරි සංවේදීව يعني පිරිමින් නිසා මේ ඇතිවන තත්ත්වයන් තුළ ගැහණු චරිතවලට වෙන සමහර අවාසි සහගත තත්ත්වයන් ඔබ හරි සියුම්ම ලං කරලා දෙනවා තව හිතවලට දනවනවා මෙන්න මේක හිතලාද කරන්නේ නෑ මෙහෙමයි දැන් ඉතිහාසය කියන එක මම එකතරින් ගන්නක උදාහරණයක් විදිහට ඉතිහාසය දැන් මීට අවුරුදු 100කට කලින් මොකද වුනේ කියලා ඔයා ඇත්තටම දන්නේ නැහනේ ඔයා කවුරු හරි කිව්ව එකක් කරා පොතපත් එක තිබ්බ එකක් කරා ඔයාගේ ආච්චි හරි සීහ හරි කිව්ව එකක් සහ එයාගෙත් කවුරු හරි කිව්ව එකක් කරානේ අපි මේක තේරුම් ගන්න අපි ජීවත් වෙලා නැහනේ අපි මේ දන්නේ අපි ජීවත් වෙච්ච කෙටි කාලය තුළ සිද්ධ වෙච්ච දේවල් ටික විතරයි එතකොට අපි ඒ ඉතිහාසය අපි නොමැති කාලයක ඉතිහාසය අවුරුදු 100ක් හෝ 200ක් හෝ 500ක් හෝ 1000ක් හෝ ඊට එහා ඉතිහාසය අපි මවා ගන්නවා මෙහෙම වෙන්න ඇති එතකොට මම ওই මවා ගැනීම වල ටිකක් හරි ආස මිනිස්සෙක් ෆැන්ටසීස් වලට ඒ කියන්නේ මගෙත් ඉතින් ජීවිතේම මම ආසයි ෆැන්ටසීස් වශයෙන් හිතන්නේ ඉතින් මම ඉතින් එතකොට මම ජීවත්ව නොසිටි තැන දෙයක් ෆැන්ටසි කරණය කරන එක හිතා ගන්න එක මවන එක ඒක මගේ ඔළුව ඇතුලේ නිර්මාණය කරගන්න එක මට පොඩි ලල් එකක් තියෙන එකක් හරිද ඉතින් එතකොට දැන් මම පිරිමියෙක්නේ දැන් මම පිරිමියෙක්නේ එතකොට දැන් මම හැමතිස්සෙම මට ක්‍රේසි සත්වයා තමයි ගැහණිය කියන එක හරිද ඉතින් ඒක එක පුදුමයක්නේ හරිද හැමතිස්සෙම මට ගැහෙන මට පිරිමියෙක් වශයෙන් මට ගැහණිය පුදුමයක් හැමතිස්සෙම ඒතරී මේ පුදුමය මම හැමතිස්සෙම නිරීක්ෂණය කරනවා සහ අනාවරණය කරගන්න උත්සාහ කරනවා එතකොට මම මේක අනාවරණය කරගන්නේ මගේ ෆැන්ටසි ඇතුලේ ඉතින් ඒ ෆැන්ටසි ඇතුලේ නිරාවරණය කරන දේවල් සමහරක් වෙලාවට ඒක පොඩි එකක් ඇති ඒක ලොකුවට දැනෙනවා තරුණ පරම්පරාවට මේ ඉතිහාසය තුල ඉතිහාසයේ ලියපු අයගින් යම් යම් අසාධාරණකම් ඇතිවෙච්ච චරිතවලට සාධාරණය කරන ලේඛකයෙක් විදිහටත් මේ මෑත කාලයේදී බොහෝ දෙනෙක් ඔබව හඳුනා දෙනවා. හරි. පොත් ගැන කතාව නිමාවක් නැහැ. හැබැයි ඊට කලින් අපි ගීතයක් නගන අතර වෙන්න ඕන. hina unutin den ඊළඟ මොහොතේ අඩන්න වෙයි කියලා බය මිනිස්සු අපි. ඉතින් කොහොමද කියන්නේ ජොලි කරන්න කියලා? අද මේ සුනිල් පෙරේරගේ සින්දුවනේ. ඔව්. මම මේ වෙලාවේ හරිම මේ ගෞරවයෙන් සහ ආදරෙන් කියන එකක් තමයි මට මගේ ජීවිතේ හම්බුණු සුන්දරතම මිනිස්සු අතරින් මිනිස්සෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ. ආටිස්ලාගෙන් මම හිතන්නේ ඉහළින්ම තියෙන මිනිස්සෙක් මට සුනිල් පෙරේරා තරම් ඒ වගේ මිනිස්සෙක් හම්බෙලා නැහැ. ඔහු තරම් අවංක නිර්ව්‍යාජව දේවල් කියපු නිර්ව්‍යාජව මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු තමන්ට හිත කියන දේ මොනම බයක් හයක් නැතුව මෙයා කරපු මිනිස්සෙක් සුනිල් පෙරේරා කියන්නේ මගේ ජීවිතේ අතේ මට හම්බෙච්ච සුන්දරතම මිනිස්සෙක්. ඇත්තටම ඔහු ගොඩාක් මාත් එක්ක කිට්ටු වෙන හම්බුනේ මේ ඔහු මේ යන්න අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ 2015න් පස්සේ මගේ හේතුවත් කියන්නම් කමන්නේ දේශපාලනික කාරණාවක් 2015 අපි පුරවැසි බලය කියන සංවිධානයේ මම ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට කටයුතු කරා ඒ කියන්නේ ඔය මේ දන්නන පුරවැසි බලය මේ පහුගිය විකල්ප මතධාරී සංවිධානයක් ඔය පුරවැසි බලයේ සංවිධානයේ ඇත්තටම ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට සුනිල් අයත් හිටියා සුනිල් පෙරත් හිටියා තව විශාල පිරිසක් හිටියා අපි ආටිස්ලා ගොඩක් කට් එකතුණා ඉතින් ඒකත් එක්ක අපි විවිධ
තැන්වලට ගියා ලංකාවේ මේ මිනිස්සු දෙනුමත් කිරීමේ වැඩසටහන් වලට එක සම්පූර්ණ දේශපාලන වැඩක්. ඉතින් ඒකත් එක්ක සුනිලය මට ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන්න හම්බුණා. මම ඊට කලින් ඔහුව දන්නවා මියුසිකල් ෂෝස් වලදී අපි හම්බෙලා තියෙනවා කතා බහ කරනවා. නමුත් දැන් මෙතනදී තමයි වැඩක් කොහේ හරි සංවිධානාත්මක වැඩක් තිබ්බට පස්සේ හවසට අඩියක් ගහලා කතා බහ කරලා කියන්නේ නියම සුනිල් පෙරේරා හම්බුනේ මට එතනදී. හරිද? ඔහු තරම් ඇත්තට මම බය නැතුව කියන්නේ මට ඇත්තටම මේ වෙලාවේ සුනිල් අය අහගෙන හිටියානම් ජීවතුන් අතර ඉඳගෙන මට ඒතර හරි සතුටුයි. මොකද ඒකත් ඔහුට ආඩම්බරයක් වෙනවා. මේ ඒ තරම් නිර්වාජ මනුස්සෙක් මට හම්බෙලා නැහැ. ඒ තරම්ම නිර්වාජ මනුස්සෙක් ඕන දෙයක් කෙලින් කියනවා. සහ මට හරිම ආදරය කරන මනුස්සෙක් මේ මොනවාද දවසක් මට මතකයි අපි අනුරාධපුරයේ ගිහිල්ලා ඔය වගේ ඩගර පොඩි අඩියක් ගහලා පොඩ්ඩක් කතා බහ කර හිටපෙලාග ඔබ කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙන් ආ කෙල්ලෝ කියන්නේ මචං මා මාර භයානක જાතියක් හරිද හරි පරිස්සම් වෙන්න ඕනේ හරිද ඔබ දන්නවනේ ඉතින් මටත් ඔය ප්‍රශ්න තිබ්බ සෑහෙන ඔබ දන්නවනේ ඉතින් ඒ වගේ ඔබත් ටිකක් පරිස්සම් වෙන් ඈ කියලා මට ඒක තවම මතකයි ඒ ශ්‍රීලයි තමයි මට කිව්වේ සහ ජීවිතේ අපි නොදකින්න පැති දැන් මේ මිනිස්සු අපි මේ හිතන්නේ හරි වේග රිද්ම කියන මිනිස්සෙක් කියලානේ හරිද එහෙම මිනිස්සෙ ඒ වුණාට සුනිල් අයියාගේ ඇත්ත ජීවිතේට එබිල බැලුවොත් එහෙම ඒ තරම් දාර්ශනික මිනිස්සෙක් මම බය නැතුව කියන්නේ මේ අපේ සමහර ආටිස්ලරත් එහෙම දාර්ශනික නෑ දැන් මේ සින්දුව ගන්න දැන් මේ ජුලි කරපල්ලා හෙට උණු එට හිරුපායන තුර ජුලි කරපල්ලා මේක කෙලින්ම බුද්දිස් ෆිලොසොෆි සොංග් එකක් මේකට මෙලඩි එකයි සුනිල් පෙරේරාගේ කටහඬයි එයා කියන විලාසයයි ඔක්කොම බැලුවොත් එහෙම ඔක්කොම මේක අච්චාරු කරගෙන තියෙන්නේ නමුත් මේක කෙලින්ම තියෙන බුද්දිස් ෆිලොසොෆි එක මේ කියන්නේ මොකද්ද හෙට හිතන්න එපා අද මේ මොහොත ගැන හිතන්න මේ මොහොත සතුටින් ඉන්න මේ මුකුත් නෙමේ බුද්දිස් ෆිලොසොෆි එක බෞද්ධ දර්ශනයේ මම අපරාධ මේ මනුස්සයා හිට මට හරි දුක ඇත්තටම සුනිලය මේ මොහොතේ ජීවිතුන් අතර හිටියනම් කියලා මට හිතෙනවා බුද්දිස් ෆිලොසොෆි එක හොඳට ස්ටඩි කරපු මනුස්සෙක් හරි මම කියන්නේ බය නැතුව සුනිල් පෙරේරා කියන්නේ හරි එතකොට එයාගේ ජීවිතේම හැදිලා තිබේ බුද්දිස් ෆිලොසොෆි එයා ක්‍රිස්තියානි ආගමට අගරෝ එයා ක්‍රිස්තියානි භක්තිකයෙක් තමයි නමුත් බුද්දිස් ෆිලොසොෆි එක හොඳට ස්ටඩි කරපු මනුස්සෙක් ඒකත් එක්ක එයාගේ ජීවිතේ ගොඩක් දේවල් අපිට කියප ගොඩක් දේවල් අපි ඉතින් පොඩි උන්නේ යත් එක බලනකොට මාර ඩෙප්ත් එකක් තිබ්බා කියපු දේවල් මේ සින්දුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ බුද්දිස් ෆිලොසොෆි එකත් එක්ක නමුත් එයා කියපු විලාසයයි එයා කේට කරුත් තැනත් එක්ක මේක නිකන් බයිල සොංග් එකක් වෙලා තියෙනවා අහලා බලන්නකෝ මේකේ ඩෙප්ත් එකට ගිහිලා බලන්න කොච්චර දර්ශනයක් මේකේ තියෙනවද කියලා අපි ගිය සතියේත් ඔහුගේ ගීතයක් අරගෙන කතා කරේම මේ ගැන තමයි අනුන්ගේ ගීත එතරම් ඔහු ගයලා නැහැ. ඒ නැති තරම්. නමුත් තමන්ගේ සින්දු පුළුවන් තරම් අනුන් ගායනා කරන සතුටු වෙච්ච මිනිසෙක්. අන්න එහෙම අය හරි සීමිතයි. ඒ සීමිත මිනිසුන් අතර මිනිසෙක් මේ. හඬ සුනිල් පෙරේරා ඇතුළු ජිප්සිස් කණ්ඩායමින් ගීත අපිට තෝරා දෙන්නේ විකසිත රැ හතට මොහන් රාජ් මඩවල. සොමිය ඉඳිල්ලා සක්විති සුවේ සොයා මෙහෙට වරෙල්ලා අතගෙන හිතබන් එට යකාට ගිය දෙන් මැරෙන දුරා ජොලි කරපල්ලා දිවි සිදෙන දුරා ජොලියේ ඉඳිල්ලා සැවම එක් වෙලා අපි සොමි ගීයක් කියලා දැන් පොඩියක් නටලා සැනසෙමු අද ජොලි කරලා පහුණා ඒ ගැන පසුතැවෙන්න බෑ අද බලන් ඉන්න බෑ දැන් ජොලි කරපල්ලා අද ජොලි කරපල්ලා ජොලි කරපල්ලා එත හිරු පායන දුරු ජොලි කරපල්ලා සොමිය ඉඳිල්ලා සක්විති සුවේ සොයා මෙහෙට වරෙල්ලා අද ගැන හිතපන් එත යකාට ගිය දෙන් මැරල දුරා ජොලි කරපල්ලා දිවි තිබෙන දුරා ජොලියේ ඉඳිල්ලා හිතලා සමහරු කන්නේ බොන්නේ නෑ ඉතිරි කරනවා මැරුණම ගෙනියන්නෙත් නෑ මෙහෙම පොදි ගසා කාටත් වැඩක් වෙන්නේ නෑ 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 වැඩක් වෙන්නේ නෑ දැන්වත් ජොලි කරපල්ලා අද ජොලි කරපල්ලා ජොලි කරපල්ලා හිත හිරු පායන දුරු ජොලි කරපල්ලා සොමිය ඉඳිල්ලා සක්විති සුවේ සොයා මෙහෙට වරෙල්ලා අද ගැන හිතපන් එක යකාට ගියද මැරෙන දුරා ජොලි කරපල්ලා දිවි සිබෙන දුරා ජොලියේ ඉඳිල්ලා සුමිහිරි මී විත ඩිංගක් තබාලා
ಜೋಲಿ ಕರಬಲ್ಲ ಜೋಲಿ ಕರಬಲ್ಲ ಎಂಬ ಹಿರುಪಾಯನದುರು ಜೋಲಿ ಕರಬಲ್ಲ ಸ್ವಾಮಿಯ ಹಿಂದಿಲ್ಲ ಸಕ್ತಿ ಸುಯೇ ಸ್ವಯಾ ಮೆಹೆಡವರೆಲ್ಲ ಅದ ಜನಹಿತ ಬನ್ ಜಯ ಕಾಟಗಿಯದೆ ನರಗ ದುರ ಜೊಲಿ ಕರಬಲ್ಲ ಇವೆ ಜಿಬ್ಬನ ದುರ ಜೊಲಿಯೇ ಇಲ್ಲ ವಿಕಸಿತ ರೆಹತ ಒಗೆ ಗೀತ ಕಲಾವತ್ತೆ ಕಾಪಿ ನಿರಂತರೇನ್ ಕ್ಯಾನ್ನಿ ಮೇ ಪಣಿವಿಡಿ ಹಂದುನಾಗನ್ನ ಪಣಿವಿಡ ಕರುವಾಗಿ ಹೊಂದ ನರಕ ಪಿಲಿಮಂದವ ಹಿತನವಾಟ ವಡಾಕಿನ ಕಥಾವ ಅಪಿ ಇಗ್ಮನಿಮ ತವ ಗೀತ್ಯಾಕ್ ಅಹನ್ನತ್ ಕಲಿನ್ ಮೇ ಕಥಾವ ಅಹನ್ನ ಮೋನಿ ಒಬಟ ಸಾಮಾನ್ಯ ಮೇ ಒಬೆ ಪೊತ್ತೆಗತು ಅವಸಾನ ಪತ್ತಮಾಯ ನೀಲ್ ಕಟ್ರೋಲ್ ಕ್ಯಾನ್ನಿ ಬಹು ದಿನಗ್ಗಿ ಪುದ್ದುಮಾಕಾರ ಆದರ ಕುನಂದು ಕತೆಯಚ್ಚ ಪೊತಾಕ್ ಏಕೆ ತೀನವಾ ಮೇ ಗೆಹನಿಯ ಕುಟ ದರನ್ನ ಬೆರಿಮ ಹೆಗೀಮ ಗೆನ ಕೋಮದ ವೇತನ ಗೆಹನಿಯ ಕಿಯೋ ಗತ್ತಿ ಮೇ ಗೆಹನಿಯ ಸಹ ಪಿರಿಮಿಯ ದಿದ್ದನಾಮ ಇನ್ನ ತನಕತಿ ಪಿರಿಮಿಯ ಕಿಯನ ಅಧಿಪತಿ ಪುದ್ಗಲೇಕ್ ನೆಪಿ ಕಿವತ್ ನತ ಮೇ ಇತಿ ಎತಕೊಟ ಹೆಮತಿಸ್ಸೆಮ ಮೇ ಪಿರಿಮಿಯಾಟ ವೆಡಿಯ ಪುಡ್ಡ ಪಹಲೆ ಪಹಲೆ ಇನ್ನ ಕಿಯಲ ಹೆಮದಾಮ ಮೇ ಮೇ ಗೆಹನಿಯ ಗೆನ ಆಕಲ್ಪೆತಿನ ಸಮಾಜೆ ಇತಿ ಎತಕೊಟ ಮೇ ගැහන් දැන් 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 සාමාන්‍ය සිද්ධ වෙන්නේත් මෙහෙමනේ අයිනෂා කියන්නේ මුලින්ම දැන් ලව් කරන්න දෙදෙනෙක් ගැහණියක් සහ පිරිමියක් අතර තියෙන සම්බන්ධතාවයේදී මුලින්ම ලව් කරන්නේ මේ පිරිමියා. පිරිමියා තමයි ගැහණිය පස්සේ යන්නේ නැත්තම් ගොඩක් වෙලාද ගිහිල්ලා ඊට පස්සේ ආදරය මෙයා කරලා මම ඔයාට ආදරේ කියලා ඊට පස්සේ තමයි අර ගැහණියගේ ඒතර ඒතාක්කල් වැහිච්ච හිත එළියට අරගෙන මේ සක්‍රීය කරලා මේක වැඩේ පටන් ගන්නෙ. සක්‍රිය කරාට පස්සේ පිරිමියාගේ ගේම් එක ඉවරයි ගොඩක් හරි ගැහණියගේ ආදරය සක්‍රිය කරගත්තට පස්සේ පිරිමියාගේ ගේම් එක දැන් හරිනේ වැඩේ ඉතින් ඕක තමයි හැමතැනම සිද්ධ වෙන්නේ ගැහණිය පටන් ගන්න එතනින් එතකොට මං කියන්නේ එතකොට හැමතිස්සම ඊට පස්සේ ආදරේ බැක්වර්ඩ් යන්නේ පිරිමියා එතකොට නමුත් ගැහණියට කොතනක හරි දැනුනොත් මේ ඇත්තටම සාමාන්‍යයෙන් බැක්වර්ඩ් යන තැනදී සාමාන්‍ය සිද්ධ වෙන දේ ඊට ප්‍රතිවිරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම මම ආදරය කරනවට වඩා මේ මිනිස්සයා මට ආදරය කරනවා නම් කියන හැඟීම ගැහණියට ඇති වුණොත් එහෙම ඒක ඇත්තටම දරා ගන්න බෑ මොකද ඒක වෙන්නේ නැති නිසා ඒක වෙන්නේ නැති නිසා හරිද ඉතින් ඒක ලියුපු කෙනාගිරුත් වෙන්නේ නැද්ද ඒක නෑ මේ මෙහෙම නිකන් ප්‍රසිද්ධියේ මම ඒක කියන්න බයත් නෑ මම ඇත්තටම හදවතින්ම ගැහණුන්ට ගරු කරනවා මම මාරු විදිහට මගේ වයිෆ්ට හෝ වේවා ඕනම කෙනෙකුට මම ගැහණියට ගරු කරනවා හේතුව මේ ඒක මේ නිකන් මේ බොරුවට වචනෙට කියන එකක් නෙමෙයි මම කියන්නේ සම අයිතිවාසිකම් හැම ගැහණියට තියෙන්න ඕන සහ ඒ ගෞරවය සමාජෙන් තියෙන්න ඕන අද අපි කොච්චර මේ සංස්කෘතික කාරණා කතා කරත් අදත් මේ සමාජයේ ගැහණියට තියෙන ගෞරවය ඇත්තටම නැහැ ඉතින් ඒක ඇති විය යුතුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා අන්න ඒ ලතිත් බව ඔබේ හිතවලට දනවන්න ඔහුගේ නවකතාව තුළ නිරන්තරයෙන් මේ ගැහණු හිත්ගෙන ඔබට කියවා දෙනවා ඒ නිසා මඟ නොහැර මේ කතා ටික කියව ගන්න අපිට වෙනම දවසක පොත් ගැන කතා කරන්න සිද්ධ වෙනවා මොකද අද කතාවට නිමාව සටහන් කරන්න ඕනම නිසා හැබැයි දැන් ඇමතුම් හුඟක් එනවා අංකේ ඉල්ලලා කමක් නැ වුණා දෙන්න ඉතින් ඔව් කැමතිනේ කතා කරන්න ඉතින් 0722 722 03 හා තව එක සැරයක් වගේ කිව් 0722 722 03 ඔන්න අපි අංකය ඔබ වෙනුවෙන් ලබා දුන්නා එහෙමනම් මේ හැම දෙයකටම ස්තුතියි ලියපු දේවල් අපිට දෙනුණා එකම අපිව ආස කරපු නිවේදන කලාව තුළ ඔබ කියපු දේවල් අපිට දෙනුණා මේ හැම දෙයකටම ස්තුතියි thank you අවසාන ගීතේ එහෙමනම් දැන් මම මෙච්චරලා අයිනෝෂ කිව්වේ මේ මට හම්බෙච්ච සුන්දර මිනිස්සු අතර මීටරේ සින්දු තව ගණනක් තිබ්බ දැන් මේ ඒකලංගේ අත්දැකීම් කියන්න බෑ වෙලාව නෑනේ ඒකනේ හරිද නමුත් මේ අවසාන ගීතේ මම තෝරගත්තේ ක්ලරන්ස්ගේ කිමද නාවේ කියන සින්දුව ඉක්මනට ඉවර කරන විනාඩිය යන්නේ ඇත්තටම ක්ලරන්ස් විජේවර්ධන මට හම්බෙලා නැහැ ඒක නිසා මම අපිට විනාඩියක් දෙන්නත් බෑ තප්පර 30යි තියෙන්නේ 1996 දෙසැම්බර් මාසේ 13 වෙනි සිකුරාදා මම ලක්කඩ ගුවන්විදුලියේ ගියපු ගමමගේ ප්‍රධාන උදේ බීම් එකේ මේ වැඩ කරපු මනුස්සයා ක්ලරන්ස් විජේවර්ධන මිය යනවා
ආරංචියනවා ඒ වෙනකොට ලංකාවේ කිසිම කෙනෙක් එක දන්නේ මම තමයි මුලින්ම ක්ලරන්ස්ගේ මරණය ගුවන් විදුලි කිව්වම SLBC නෝ බැලුවා ක්ලරන්ස්ගේ ආරංචියන්නේ මම ඊට පස්සේ වික්ටර් රත්නායකට කතා කරා වික්ටර් දන්නෙත් නැහැ ඔහුගෙන් වොයිස් කට් එක ගන්න එක නේද ඉතින් ක්ලරන්ස් මිය ගියා කියන හැඟීම ආවා කියන්නේ ඒක නිවේදකයක් විදියට ප්‍රකාශ කරා කියන්නේ මට තවමත් මේ මොහොතෙත් මගේ ඇඟේ මයිල් කෙලින්න තත්ත්වයක් ලබන පදාදත් රෑ 7:30 ට අපි හමු වෙමු සිත රහත විකසිත පෙම් පොකුරු පියුම් පොකේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ සොඳුරු ලඳුනේ විකසිත රහත